දැයි මේ වගේ කවුරුත් සාපකාරයක් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතායථානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවේ අපරිමාණං ති බ්‍රිස්ටල් බෞද්ධ විහාරාධිපති අපේ කල්‍යාණ මිත්‍ර පූජනීය පැවැති ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුකටයුතු මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වෙන්නේ පොසොන් පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන බ්‍රිස්ටල් බෞද්ධ විහාරයේ අපේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා මත පෙළඹී නැතිව දායක සභාවේ පින්වතුන් හැම දෙනාම එකට ආශීර්ව සංවිධානය කරනු ලබන සීල භාවනා වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි. අද ධර්ම දේශනාව සඳහා මා කියලා දෙන බලාපොරොත්තු වන්නේ එකක් සරල සූත්‍ර දේශනාවක්. මා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාව හොඳට අහගෙන හිටියනම් සූත්‍රය මොකක්ද කියලා තේරෙනවා. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම් පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. කොහෙද මේ ගාථාව තියෙන්නේ? මොන සූත්‍රයේ? කරණීයක සූත්‍රය. මේ ගාථාව තියෙන්නේ කරණීයක සූත්‍රයේ. කරණීයක සූත්‍රය තරම් අපේ සිංහල බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච, නිරන්තර භාවිතයට ලක් වෙච්ච වෙනත් සූත්‍රයක් නැති තරම්. ගොඩාක් සිංහල බෞද්ධයෝ දන්න එකම සූත්‍රය කරණීයමෙත් සූත්‍රය. සමහර ඇත්තන්ට ස්ලීපින් ටැබ්ලට් එකක් කරණීයමෙත්. නිින්ද යන්නේ නැති වුණාම, නිින්දෙන් බය වුණාම එන ගහන කොටත් කියන්නේ ඉක්මනට කරණීයමෙත් සූත්‍රය. හැබැයි කරණීයමෙත් සූත්‍රයේ තියෙන්නේ එලෙසින් සජ්ජායනා කර කර ඉන්නමම නෙවෙයි. හැමදාම උදේ හවසේ කියන එක හොඳයි. එයම ප්‍රමාණවත් නෙවෙයි. කරණීයමෙත් මෛත්‍රී කළ යුතුයි කියන එක. එහෙනම් කරණීයමෙත් සූත්‍රයෙන් සඳහන් වෙන්නේ මෛත්‍රී කරන්නේ කොහොමද කියන කාරණා. තවත් විදිහකින් කියනවා නම් කරණීයමෙත් සූත්‍රය කියන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව පරිපූර්ණ කර්මස්ථාන සූත්‍රය. තවත් මේකට කියවෝ කරණීයමෙත් සූත්‍රය හරියට දන්නේ නැති කෙනෙකුට
නියම විදිහට මෛත්‍රී භාවනාව කරන්න බෑ. එහෙනම් මෛත්‍රී භාවනාව හොඳට ඉගෙන ගන්න කැමති නම් එයා අනිවාර්යයෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේ පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් ඇතිව කටයුතු කරන්න ඕන. කරණීය මෙත්ත සූත්‍රය ගැන දැනගන්නම ඕන. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන මොන පොතේ? දැන් මොනවද අනුනි සූත්‍රය? ওই සූත්‍රයේ තියෙන මොන පොතේද? ඔව් අපි හැමෝම දන්නේ ඒක තමයි. නේද? පිරිත් පොතේ කියලා තමයි අපි කියන්නේ. මොකද අපි දැකලා තියෙන ගොඩක් කාලවලට පිරිත් පොතේ තමයි තියෙන්නේ. පිරිත් පොතේ අපි කියනවා නම පිරුවානා පොත්වහන්ස කියලා. නේද? මොකද පිරුවානා කියලා කියන්නේ? පිරුවානා කියන්නේ පරිවහන කියන පාලි වචනේ සිංහල වචනේ තමයි පිරුවානා කියන්නේ. පරිවහන කියලා කියන්නේ කටපාඩම් කරගන්නවා කියන එක. පරිවහනය කරනවා කියන්නේ කටපාඩම් කරනවා කියන එක. එතකොට කටපාඩමින් දැනගත යුතු විශේෂයෙන්ම සාමණේර භික්ෂුන් වහන්සේලා විසින් කටපාඩමින් දැනගත යුතු යැයි සැලකිනු ලබන සූත්‍ර රසක සම්පීඩනය එකතුවට තමයි පිරුවාන පොත් වහන්සේ කියලා කියන්නේ. එතකොට පිරුවානා පොත්වහන්සේට මේ සූත්‍ර එකතු කරලා තියෙන්නේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන වෙනත් පොත්වල. දැන් ඔයත් දන්නවා සූත්‍ර පිටකයේ ප්‍රධාන කොටස් පහක් තියෙනවානේ. මොකද කොටස් පහ? දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, කුද්දක නිකාය. දිග සූත්‍ර තියෙන බුදුහාමුදුරු විසින් දේශනා කරපු දිග සූත්‍ර තියෙන කොටසට කියන්නේ දීග නිකාය කියලා. බුදුහාමුදුරන් විසින් දේශනා කරපු මධ්‍යම ප්‍රමාණී සූත්‍ර දේශනා තියෙන කොටසට කියන්නේ මජ්ඣිම නිකාය. බුදුරජාණන් වහන්සේ සමහර දේශනා කරලා තියෙනවා ගද්ද පද්ද ගාථාවක් කියලා. ඒ කියන්නේ දේශනාව ටික වෙලාවක් කරගෙන ගිහිල්ලා අන්න ඒ වගේ ගාථාවක් කියනවා. ඒත් ගද්ද පද්ද මිශ්‍රිතව කරන දේශනාවල කියන්නේ මොනවා කියලා? සංයුක්ත දේශනාය. ඒ ගද්ද පද්ද මිශ්‍රිතව තියෙන සූත්‍ර සහිත කොටසට කියන්නේ සංයුක්ත නිකායයි. ඊළඟට අංගුත්තර නිකාය කියන්නේ ධර්මකාරණාවෙන් ධර්මකාරණාව වැඩි වෙන විදිහට සකස් කරන ලද කොටසක. ඒ කියන්නේ සමහර තැන්වල බුදුහාමුදුරු එකේ කාරණාගෙන දේශනා කරලා තියෙනවා. සමහර සූත්‍රවලදී. සමහර සූත්‍රවලදී ධර්මකාරණ දෙකේව දේශනා කරලා තියෙනවා. සමහර තැන්වල ධර්මකාරණ තුනේව දේශනා කරලා තියෙනවා. සමහර වෙලාවට හතරේව දේශනා කරලා තියෙනවා. අංගයෙන් අංගය වැඩි වෙන විදිහට කරන ලද සූත්‍ර දේශනාවන් එකතු කරලා හදපු කොටසට කියනවා අංගුත්තර නිකාය කියලා. ඊළඟට කුඩා කුඩා සූත්‍ර එකතු කරලා බුදුහාමුදුරුවෝ යම් යම් දේශනා කරලා තියෙනවා. කුඩා සූත්‍ර දේශනා කරලා තියෙනවා. ඒ කුඩා සූත්‍ර එකතු කරලා හදපු කොටසට කියනවා මොකක් කියලාද? කුද්දක නිකාය කියලා. එතකොට කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන උනේ කුද්දක නිකායයි. දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ගත්තම ගොඩක් අය හිතන්නේ පිරිත් පොතේ තියෙන සූත්‍රයක් කියලා. නමුත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකාය සත්‍ය සංයුක්තයට අතුල් වෙලා. ඊළඟ බොජ්ජංග සූත්‍ර දෙන්නේ කොහෙද වොත් කියයි පිරිත් පොතේ තමයි තියෙන්නේ කියලා. නමුත් බොජ්ජංග සූත්‍රයේ තියෙන සංයුක්ත නිකාය බොජ්ජංග සංයුක්තේ. ඒ විදිහට එක එක තැන් වලින් අරගෙන සකස් කරපු පසුගාමීනව හදපු පොතක් තමයි පිරුවානා පොත්වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒ පිරුවානා පොත්වහන්සේගෙත් සඳහන් වෙන කුද්දක නිකායට ඇතුළත් වූ වටිනාම සූත්‍ර දේශනාවක් තමයි මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ. පින්වත්නි මේ සූත්‍රයේ දේශනා කරන්නට පසුබිම් වෙච්ච කතාවක් තියෙනවා. මේ කතාව මෙතන ඉන්න ගොඩක් අය අහලා තියෙනවා. නමුත් මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන්
භාවනා කිරීම සඳහා කර්මස්ථාන ලබා ගත්තා. කර්මස්ථාන වලට සිංහලෙන් කියන්නේ කොහොමද? කමඨහන්. කමඨහන්. මොකද කමඨහන් කියන්නේ? කර්මස්ථානයේ කියන්නේ මොකද්ද? භාවනා උපදෙස්. සරලව කිව්වොත් ඒකයි. කමඨහන් ගන්නවා කියන්නේ භාවනාවට අවශ්‍ය උපදෙස් ලබා ගන්න. එහෙම උපදෙස් ලබාගත් හාමුදුරුවෝ පිරිසක් කැලෑවකට ගිහිල්ලා වනගත වෙලා භාවනා කර කර හිටියා. උන්වහන්සේලාගේ භාවනා බලයෙන් සීල බලයෙන් ඒ ගස්වල අධිග්‍රහිත වෙලා හිටපු වෘක්ෂ දේවතාවන්ට ඒ ගස්වල රැඳී ඉන්න බැරි වුණා. ඒ කියන්නේ දැන් තමන්ට වැඩි සිල්වන්ත කෙනෙක් උඩ ඉන්නව නම් මේ එතකොට අර පල්ලෙහා ඉන්නව නම් සිල්වන්ත කෙනෙක් උඩ ඉන්න එක්කෙනාට රැඳී ඉන්න අමාරුයි නේද? දැන් උදාහරණයකට ගත්තොත් ලංකාවේ ක්‍රමයක මෙහෙනම් කවදාවත් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ ක්‍රමයට මිනිස්සු ගොඩාක් ඉන්න බස් එකකට හාමුදුරු කෙනෙක් නැගිලා. එතකොට මොකද කරන්නේ? වාඩි සීට් එකේ වාඩි වෙලා ඉන්න මිනිස් කවුරු හරි කෙනෙක් සීට් එකේ සීට් නැගිටලා සීට් එකේ දේ. කැමැත්තෙන් නේ සමහර බැන බැනම දෙනවා අපිට. නමුත් දෙන්න එනවා. මොකද? අමුතුරන්ට වෙන් කරපු සීට් එකක් තියෙනවා. මේකේ වාඩි වෙච්ච කෙනාට අනිවාර්යයෙන්ම නැගිටින්න වෙනවා. නේද? එතකොට ඒ එහෙම දෙන්න වෙන්නේ ඒ සීට් එකේ වාඩි වෙන්නේ ස්වාමීන් වහන්සේ සුදුසු නිසා, පූජනීය නිසා. අන්න ඒ වගේ හාමුදුරුවරුන්ගේ සීලාදී ගුණ බලය හදනම් කරගෙන අර වෘක්ෂ දේවතාවුන් අර ගස්වලට අධිගෘහිතව ඒව වාසස්ථාන කරගෙන හිටපු දෙවියන්ට එහි රැඳී ඉන්න අමාරුයි. ඒ හැමදෙස්සෙම බහැලා ඉඳ වෙනවා දැන් ගස්වලේ. මේක කරදරයක් වුණා. ඒ කරදරයක් වුණ නිසා මේ දෙවියෝ උගද කරේ කොහොම හරි මේ හාමුදුරු ටික කැලින් පන්නන්න ඕන කියලා කල්පනා කරයි. එහෙම කල්පනා කරලා මේ හාමුදුරුවෝ බය කරන්න විවිධ අමනුෂ්‍ය වේශයන් අරගෙන ඇවිල්ලා විවිධ ශබ්ද නගමින් විවිධ විකාර රූප පෙන්වමින් මේ හාමුදුරුවෝ බය කරන්න ගත්තා. බය වුණාට පස්සේ මේ හාමුදුරුවෝ හරියට නින්දක් නැහැ, හරියට දානයක් නැතුව බොහොම බයෙන් ත්‍රාසයෙන් ඉන්න ගත්තාම මේ හාමුදුරුවෝ ස්වභාවයෙන්ම ජරා ජීර්ණ වෙලාගේ කෙට්ටු වෙලාගේ දුර්වල වෙලා ගියා. ඉතින් දවසක් බුදුහාමුදුරුව බැහැදගෙන මේ ස්වාමීන් වහන්සේලා ගිහිපු වෙලා මේ අගේට හොඳට භාවනා කරන්න ගිහිපු හාමුදුරුවෝ ඇයි මේ විදිහට දැන් මේ ලෙඩ වෙලා දුර්වල වෙලා බය වෙලා වගේ ඉන්නේ කියලා අහුවාම උන්වහන්සේලාට මුහුණ දෙන්න වෙච්ච සිදුවීම කතා ප්‍රවෘත්ති බුදුහාමුදුරන්ට කිව්වා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව මතක් කරන ආහාරකට කලබල වෙන්න එපා. ඔබට කළ යුතු එකම දේ තමයි මෛත්‍රිය. ඒ නිසා මම ඔබට මෛත්‍රී කරන හැටි උගන්වන්නම් කියලා මේ සූත්‍රයේ දේශනා. දැන් වෙන කාගාව පැහැර ගියා නම් මොකද කියන්නේ? ඉන්න මං උදේට ජීවංකල් දුම්මල ටිකක් දෙන්නම්. නේද? ඔය ඔක්කොම භූත ප්‍රේත විසාහයන් ටික එළවලා දාන්න පුළුවන් දුම්මල වාරක් ගැවුවාම කියලා ඔය යන්ත්‍ර ගුරුකරණයක් කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ අමනුෂ්‍යයන් කියන අය අපි එළවන්න ඕනේ. ඒත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. කොහොමද ජීවත් වෙන්න පුළුවන්? සහ ජීවන. ඔන්න වචනේ. අද අල්ලගත්තද ඉස්සර කාලේ ඉඳලා අමනුෂ්‍යයොත් එක්කත් සහ ජීවනින් ජීවත් වෙච්ච පිරිසක් තමයි බෞද්ධයෝ කියන්නේ. ඉතින් ඒ විදිහට කරණීයමෙත සූත්‍රය උගන්වලා බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලට ඇති වෙච්ච විපත් කරදර වලින් වහන්සේ මිදෙවෙයි පස්සේ අර දෙවියන්ගේ වහන්සේලට බාධාවක් වෙන්නේ නැහැ. උන් ඔක්කොම එකට සමගී ජීවත් වුණා කියලා සඳහන් වෙයි. දැන් අපි මේ සූත්‍රය ගැන ටිකක් ඉගෙන ගමු. සූත්‍රේ නම කරණීය මෙත්ත සූත්‍රය. සූත්‍රේ කියන්න පටන් ගන්නකොට සමහර මතයක තියෙනවා කියනවා කරණීය මෙත්ත කුසලේන කියලා. තව සමහර කියනවා කරණීය මත්ත කුසලේන කියලා. මොකද්ද දෙකින් හරි? කරණීය මෙත්ත කුසලේන, කරණීය මත්ත කුසලේන. සූත්‍රේ නම කරණීය මෙත්ත. කරණීය මත්ත කුසලේන. හරි වචනේ තමයි. කරණීය මත්ත කුසලේන. නේද?
ගොඩාක් අය කියන්නේ කර්මී මෙත්ත කුසලයේ නිලක වැරදි යමු මතක ගන්න ඉගෙන ගන්න අර්ථ කුසලයේ කියන්නේ නිවන් සුව සාක්ෂාත් කරගන්න කෙනා කියන එක. ඒ කියන්නේ නිවන් දකින්න කැමති කෙනා කියන එක. නිවන් දකින්න කැමති කෙනා විසින් කියන එකයි අර්ථ කුසලේන කියලා කියන්නේ. මොන වගේ නිවනක්ද? යම් සම්තම් පදං යම් ශාන්ත පදනම් වූ නිවනක් වේද? තම් පදං අභිසමෙච්ච අන්න ඒ ශාන්ත පදනම් වූ නිවන ඉලක්ක කරගෙන කරණීයම් කළ යුතු කාරණා සමූහයක් තියෙනවා. කළ යුතු කියන්නේ මොකද්ද? තමා තුළින් ක්‍රියාත්මක කළ යුතු දේවල්. එහෙම නැතුව ප්‍රාර්ථනා කර කර ඉඳීම නෙවෙයි. ඒක වැදගත්. දැන් සමහර අය හිතාගෙන ඉන්නේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරගෙන හිටියම හරි. ඕන දෙයක් කළ නිවන් සබ ලැබේවා කියලා අන්තිමට ප්‍රාර්ථනා කරා නිවන් දකින්නවා කියලා ගොඩක් අය හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. පින්වත් නිවන් සබ ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් නිවන් සබ ලැබෙයි. එහෙම ලැබෙනවා නම් ඔයත් මෙලහට නිවන් දැකලා. නේද? දැන් ඔච්චර ප්‍රාර්ථනා කළාද සාදු කියලා ඇත්ත. එහෙම නිවන් සැප ලැබෙන්නේ නැහැ. නිවන් සැප ලැබෙන්න නම් එයට අදාළ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උදාහරණයක් දේශනා කරනවා. මොකක් උදාහරණය? ඔන්න කිකිලි බිත්තර දානවා. කිකිලි බිත්තර දානවා. බිත්තර පලාට යන්නේ නැහැ. බිත්තර වලට අවශ්‍ය කරන උණුසුම දෙන්නේ නැහැ. කුකුල් ගඳ ගස්සන්නේ නැහැ. කිකිලි බිත්තර ළඟටවත් යන්නේ නැතුව ඈතක වෙලා බිත්තර දිහා බලාගෙන ප්‍රාර්ථනා කරනවා. මොකද්ද? අනේ මේ බිත්තර වල ඇතුලේ පැටව හැදිලා, ඒ පැටව ලොකු වෙලා, ඒ පැටව Tamanගේ හොටෙමුයි කකුලේ නියපොතු වලින් කටුව කඩාගෙන එළියට පැමිණේවා කියන ප්‍රාර්ථනා කරගෙන එහෙම ප්‍රාර්ථනා කළාට අර කිකිලිගේ පැතුම ඉටු වෙන්නේ. ඉටු වෙන්නේ නැහැ. නේද? එහෙම අර බිත්තර කඩාගෙන පැටව වෙන්නේ නැහැ. එහෙම පැටව වෙනව නම් සුපර් මාකට් වල දින විතර වලින් පැටව බලනවා. නේද? එහෙම වෙන්නේ නැහැ. තව කිකිලියක් ඉන්නවා. ඒ කිකිලි බිත්තර දානවා. ඒ කිකිලි බිත්තර රත්නවා. ඒ කිකිලි දන්නවා බිත්තර රැක්කාම තමයි ඇතුලේ පැටව හැදින්නේ කියලා. ඒ දැනගෙනයි එයා ඒ ක්‍රියාව කරන්නේ. ඒ කිකිලි දන්නවා එහෙම රකින්නකොට බිත්තරීට අවශ්‍ය උණුසුමක් දෙන්න ඕන. අවශ්‍ය කුකුල් ගඳ ගස්සන්න ඕන. එහෙම කරන තරමට පැටව ඇතුලේ හැදෙනවා කියලා කිකිලි දන්නවා. එහෙම දැක්මක් ඇතිව දැනුවත්කමක් ඇතිව කිකිලි බිත්තර රකින්නවා. හැබැයි කිකිලිගේ හිතේ පැතුමක් නැහැ. මොකද්ද පැතුමක් නැත්තේ? පැටව කටුව කඩාගෙන එළියට පැමිණේවා කියලා පැතුමක් නැහැ. පැතුමක් නැති වුණාට කිකිලිගේ හිතේ දැක්මක් තියෙනවා. මොකද දැක්ම? ඒ තමයි පැටව ලැබෙන්න නම් කළ යුතු කාර්යය මෙයයි කියලා දැක්මක් තියෙනවා. ඒ දැක්මට අනුව කිකිලි බිත්තර රකින්නවා. බිත්තර රැක්කහම පැටව ඇතුළේ වර්ධනය වෙනවා. ඇතුළේ වර්ධනය වුණාට පස්සේ කිකිලි පැතුවක් නැතත් වෙලාව ආවට පස්සේ පැටවු ටික කටුව කඩාගෙන එළියට එනවා. අන්න ඒ වගේ නිවන කියන එක ප්‍රාර්ථනා කළ පමණින් ලබාගත හැක්කක් නෙවෙයි. නිවන කියලා කියන්නේ අවබෝධයෙන් අනුගමනය කරලා ප්‍රත්‍යක්ෂ කර යුතු දහමක්. ඒ නිසා ඔබට අවශ්‍ය වෙන්නේ නිවන පිළිබඳව පැතුමක් නෙවෙයි. දැක්ම දැන් ඔය ගොඩාක් අය මාත් එක කියලා තියෙන අනේ ස්වාමීන් වහන්සේ මම නම් ඔය එක එක දීලා එක එක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මම ලෞකික සැප ප්‍රාර්ථනා කරන්නේ. මගේ එකම ප්‍රාර්ථනාව මේ පින මට නිවන් සුව පිණිස උපකාර වේවා කියන විතරයි. එහෙම ප්‍රාර්ථනා කරනවා මම නම් කියන්නේ එහෙමවත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. හරියට බැලුවෝ පින්කම කරලා ඉවර වෙලා අන්තිමේදී නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන.
එහෙම ඕනේ කිව්වයි කියලා වෙලා ඊට පස්සේ මම නොකී ඉන්නෝනේ මමත් බණිවරුන් පස්සේ නිවන් සැප ලැබියවා කියන බයයි තිබුණා. නමුත් එහෙම අවශ්‍යම නැහැ. අර සාම්ප්‍රදායිකව අපි ගුරු වෙලා තියෙන එහෙම ක්‍රමයකට. නමුත් එහෙම අවශ්‍යම නැහැ. දැන් උදාහරණයකට ගන්න කවුරු හරි කියන බඩේ ඉන්න උපත් පිනාති දැන් කනවා. ඇයි බත් කන්නේ? බත් කන්නේ බඩේ ඉන්න නිසා. බත් කන කෙනාට තියෙන දැනුම මොකද දැනුම? බත් කෑවම බඩ පිරෙනවා කියන දැනුම තියෙනවා. ඒ නිසා යා බත් කනවා. ඒතර කකා යා ප්‍රාර්ථනා කරන උනට මගේ බඩ පිරේවා කියේ නෑ කන කරවට පිරේ. නේද? අමුදෙන් ප්‍රාර්ථනා කළ යුත්තක් නේද? අන්න ඒ වාගේ නිවන කියන එක අමුතුවෙන් ප්‍රාර්ථනා කළ යුත්තේ යුත්තක් නෙවෙයි. අවශ්‍ය කරන නිසි දැක්මකින් අනුව ඒ නිවනට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අනුගමනය කෙරේවා. එහෙනම් කරණීය වෙත්ත සූත්‍රයට අනුව කියන්නේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම තුළ නිවන් සුව සාක්ෂාත් කරගන්න කැමති කෙනා විසින් කළ යුතු කාර්යභාරයයි. ඔබට වැටහි ඒ කාර්යභාරය තුළ කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. තියෙන්නේම තමන් විසින් කළ යුතු කටයුතු සමූහයක් විතරයි. අන්න ඒවා තමයි ඒ සක්කෝ උජෝච සූජෝච ආදී වශයෙන් සඳහන් කරන්නේ. පින්වත්නි කරණීය මෙත සූත්‍රය ඉගෙන ගන්න කලින් තවත් අංශයකට ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මේ ලෝකයේ තියෙනවා සත්‍ය දෙකක්. මොකද සත්‍ය දෙක? පළවෙනි සත්‍යය කියන සම්මුති සත්‍යය. දෙවෙනි එක මොකක්? දෙවෙනි එක කියනවා පරමාර්ථ සත්‍යය. සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි. සම්මුති සත්‍යය කියලා කියන්නේ මේ සම්මුතියක් විදිහට අපි පිළිගත්ත දේවල්. දැන් උදාහරණයකට ගත්තොත් මේ මල් බඳුන සම්මුතියක්. මේ වටාපත සම්මුතියක්. මෙතන ඉන්න පොඩි ළමයි ඉන්න පිරිමියා ඉන්න ගෑනුවා ඉන්න ඔය ආදිවාසීන් මේ සම්මුති. බුදු පිළිම තියෙන මල් පහන් තියෙන සම්මුති. අප විසින් ඒ වාට යම් යම් සම් එකඟතාවයක් අනුව නමක් දීලා තියෙනවා. එතන පරමාර්ථ වශයෙන් ගත්තාම හරියට බැලුවොත් දැන් මෙතන මං කිව්ව මිනිස්සු ඉන්නවා කියලා පොඩි ළමයි ලොකු අය ඉන්නවා කියලා සම්මුතියක් වශයෙන් මිනිස්සු ලොකු ළමයි පොඩි ළමයි ලොකු අය කියලා කිව්වට පරමාර්ථ වශයෙන් ගත්තොත් මෙතන තියෙන කරා පංචස්කන්ධ ටිකක් විතරයි නේද? ඒක තමයි පරමාර්ථ සත්‍ය. සම්මුතියක් විදිහට මෙතන තියෙන්නේ මල් බඳුනක් වුණාට පරමාර්ථ වශයෙන් ගත්තොත් මෙතන තියෙන සතර මහා ධාතුන්ගේ එකතුවක් විතරයි. අන්න ඒක තමයි යථාර්ථයේ තේරුම් ගන්න උපකාර වෙන දැක්ම. පරමාර්ථ සත්‍යය. එතකොට අපට කරණීය මෙත්ත සූත්‍රයේදී වුණා ඕනෑම භාවනාවකදී වුණා මෙන්න මේ සත්‍ය දෙක මත පිහිටා කටයුතු කරන්න වෙනවා. ඇයි ඒ? ඔයත් දන්නවා බෞද්ධ භාවනා ක්‍රම ප්‍රධාන දෙකක් තියෙනවා. මොකද දෙක? සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි කියලා. සමතය කියලා කියන්නේ සම්මුතිය මත පිහිටා කරන භාවනාව. සම්මුතිය මත පිහිටා සම්මුතිය සම්මතය මත පිහිටා කරන භාවනාව තමයි සමත භාවනාව. විදර්ශනා භාවනාව කියන්නේ කුමක් මත පිහිටා කරන එකද? පරමාර්ථ සත්‍ය මත පිහිටා කරන භාවනාව තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. දැන් පරමාර්ථයෙන් වැඩ කරන සමහරු ඉන්නෝනේ නේද? ඒ අහන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ස්වාමීන් වහන්සේ මම කියලා කෙනෙක් නැත්තම් දැන් ওই බුද්ධාගම උගන්වන මම කියලා කෙනෙක් නැහැ කියලා මම කියලා කියන්නේ නැත්තම් මම සූපත් වේවා කියන්නේ මොකද කියලා. එහෙනම් ප්‍රශ්නේ තියෙන කොටක් අර. ඇයි මම කියලා කෙනෙක් සැබවින්ම නැත්තම් මම වෛර නැත්තේ වේවා තරහ නැත්තේ වේවා කියලා කියන්නේ ඇයි? ඇත්තටම එතන මම වෛර නැත්තේ වේවා තරහ නැත්තේ වේවා කියලා කරන ඒ භාවනාව සම්මුතිය මත පිහිටා කරන භාවනාව. එතකොට ඒ භාවනාවේ මෛත්‍රී භාවනාව ගත්තොත් එය මෛත්‍රී භාවනාවේ සමත කොටස.
සමත කොටස වඩන්නට සම්මුතිය අත්‍යවශ්‍යයි. විදර්ශනා කොටස වඩන්නට තමයි පරමාර්ථය අවශ්‍ය වෙන්නේ. ඒතර අපි හැමෝම ජීවත් වෙන්නේ පරමාර්ථ ලෝකයක නෙවෙයි. අපි හැමෝම ජීවත් වෙන්නේ සම්මුතියක පිටතට. සම්මුතියක පිටතට සම්මත ලෝකයක. ඒතර සම්මත ලෝකයක පරමාර්ථෝෂී ජීවත් වෙන්න ලේසි නෑ. නේද? එහෙම වුණොත් මොකද වෙන්නේ? දැන් සම්මත ලෝකයක අපි පරමාර්ථ සත්‍යයෙන් කතා කරන්න ගත්තොත් කොහොමද කියන්නේ? දැන් මං ඇවිල්ලා මෙතන බණ කියනවා කියන්නේ කොහොමද කියන්නේ? ඔව් ලංකාවේ ඉඳලා පංචස්කන්ධය නේද? වායු ධාතුව පිටින් තවත් සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච යානක නැගිලා ලංකාවේ ඉඳලා එංගලන්තයට ඇවිල්ලා ඊට පස්සේ තවත් පංචස්කන්ධ උඩකට නේද? කොහොමද කියන්නේ? වායු ධාතුව මිසව යම් කිසි ශබ්දයක් පිට කළා. ඔබ තමයි බණ කියනවා කියන්නේ. ඔබ නිකම් මහාන්තර දෙවියෙක් වෙනවා. එතකොට සම්මුත ලෝකයේ ජීවත් වෙනකොට සම්මුතිය මත පිළිපදින්න කටයුතු කරන්න වෙනවා. එහෙනම් මේ සමතය කියලා කියන්නේ සම්මතයක් සම්මුතියක් ඒ සඳහා සමතය ලැබීමේදී අපට සම්මුති සත්‍යයේ පිට කටයුතු කරන්න. එතකොට ඇත්තටම දැන් කියන්න මම කියලා කෙනෙක් නැද්ද? මම කියලා කෙනෙක් නැද්ද? හා සම්මුති වශයෙන් ඉන්නා අනේක මම කියලා කෙනෙක් සම්මුති වශයෙන් ඉන්නවා නැත්නම් කොහොමද? පරමාර්ථ වශයෙන් නැත්නම් එහෙනම් සම්මුති වශයෙන් ඉන්න මම හදාගන්න සම්මතයේ පීඨා කරේතු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන භාවනාව තමයි සමත භාවය. ඊට පස්සේ ඒ සමත භාවනාවේ හිත සමතයට පත් කරගත්තට පස්සේ අර ඉන්නවාය කියලා හිතන සම්මුතිය නැති කර ගැනීම සඳහා ඒ මම කෙරෙහි විදර්ශනානුවරින් බලනවා. අන්න එහෙම විදර්ශනාවෙන් බලන කෙනාට තමයි මෙතන තියෙන්නේ ආයතන ක්‍රියාකාරීත්වය, මෙතන තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය, මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය ආදී වශයෙන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ අන්න එතකොටයි. එතකොට ඔබ ඒක හොඳට තේරුම් අරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. එතකොට පින්වත්නි දැන් ඔන්න තේරුම් ගන්න දැන් මේ සත්‍යෙින් ආයෙත් වෙනස් වෙන්න පුළුවන් අවධානය. සත්‍ය දෙකක් තියෙනවා, සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි කියලා. භාවනා දෙකක් තියෙනවා. මොකද්ද භාවනා දෙක? සමත භාවනාවයි විපස්සනා භාවනාවයි කියලා. සමත භාවනාව සම්මුති සත්‍යයේ පිහිටා කර යුතු එකක්. විදර්ශනා භාවනාව පරමාර්ථ සත්‍යයේ පිහිටා කර යුතු එකක් කියන එක අපි දැනට තේරුම් ගන්න ඕනේ. එතකොට කරණීය මෙත සූත්‍රයට අනුව දැන් අපි බලමු මේ මෛත්‍රී භාවනාව කොහොමද කරන්නේ කියලා. මෛත්‍රී භාවනාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොකද කොටස් දෙක? දන්නයි කියන්න බලන්න. එක මෛත්‍රිය වැඩි වීම. දෙක මෛත්‍රිය පැතිර වීම. මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ තමන් උදෙසා කරන එක. පතරමෝනෝ කිය අනුමුදිසා කරණ. කරණීය මෙත සූත්‍රයේ ලක්ෂ වාරයක් විතර මෙහෙයට පොර කියලා ඇති. නමුත් ඔබේ අවධානයට යොමු නොවු පැති මම මේ අවධානය ලක් කරන නිසා සාවධානව මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. එතකොට මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ වර්ධනය කර ගන්නවා කියන්නේ තමන් උදෙසා කරන ක්‍රියාව. එතකොට අපට අනුන් උදෙසා මෛත්‍රිය පතුරවන්න නම් මොකද තියෙන්නේ? තමන් ළඟ මෛත්‍රියක් තියෙන්නේ. නේද? අපි ළඟ යමක් නැත්නම් වෙන කවුරු හරි ඉල්ලුවට දෙන්න බැහැ. නේද? අපි ළඟ සල්ලි තියෙනවා නම් අනිත් එක්ක නෑ ඉල්ලුව දෙන්න පුළුවන්. ඒ වගේ ඔබ ළඟ මෛත්‍රියක් නැත්නම් අනිත් කෙනාට මෛත්‍රිය පතුරවන්න බෑ. අනිත් අය කෙනාට මෛත්‍රිය පතුරවන්න නම් ඔබ ඉස්සෙල්ලම මෛත්‍රියෙන් පොහොසත් වෙන්න ඕන. එහෙනම් ඔබ ඔබට මෛත්‍රී කරන්න ඕන.
ඔබ ඔබට මෛත්‍රී කරනවා නම් මොකද කරන්න ඕන? ඔබ ළඟ වැඩි දියුණු කරගත යුතු ගුණාංග සමුදායක් තියෙනවා. අන්න ඒ ගුණාංග සමුදාය ඉස්සෙල්ලාම ඔබේ ජීවිතයට ගලප ගන්න. අඩු වැඩි වශයෙන් හරි. සම්පූර්ණයෙන්ම මේ ගුණාංග ඔක්කොම එකට වරන්න බැරි වෙන පුළුවන්. නමුත් ඒ සමග උත්සාහයක්වත් ඔබ යෙදෙන්න ඕන. එතකොට ඔබ විසින් වැඩි දියුණු කළ යුතු පළවෙනි මෛත්‍රී ගුණය තමයි මොකක්ද? සක්කෝ කියලා කියන්නේ. කියන්න බලන්න සක්කෝ කියන්නේ මොකක්ද? සක්කෝ කියන්නේ පුළුවන් කියන්නේ හැකියාව. මට පුළුවන් මට බැරි නෑ කියන්නේ පොසිටිව් තින්කින් ධනාත්මක චින්තන. එය අනිවාර්යයෙන්ම භාවනා කරන කෙනෙකුට අවශ්‍යම දෙයක්. මගේ හිත හදාගන්න පුළුවන් කාම තියෙන මටමයි වෙන කාටවත් නොපෙනෙන බලවේගයකට ඒක කළ දෙන්න පුළුවන් කමන්නේ කියන හැඟීමෙන් ඒ සඳහා වෑයම් කරන ගතිය, උත්සාහවත් වෙන ගතිය, කැප වෙන ගතිය, ක්‍රියාත්මක වෙන ගතිය තමයි සක්කෝ කියන්නේ. එතකොට මට නිවන් දකින්න පුළුවන්. මට මගේ හිතේ කෙලෙස් අඩු කරගන්න පුළුවන්. මට මගේ හිත සමනය කරගන්න පුළුවන්. සංසුන් කරගන්න පුළුවන් කියන හැඟීම ඉස්සෙල්ලාම කෙනෙකුගේ හිතේ තියෙනවා. ඒ හැඟීම තියෙනවා නම් ඒ ක්වොලිටි එක හොඳට දියුණු කරනවා නම් අන්න යා තමන්ට මෛත්‍රී කරන කෙනෙක්. එතකොට ඒක තියෙන කෙනා තමයි අනිත් අනිත් ගුණධර්ම දියුණු කරන්නේ පෙළඹෙන්නේ. එක පැත්තක් සක්කෝ කියන එක. අනිත් කාරණාව තමයි සක්කෝ කියන්නේ හැකියාව. ඔබ හැකියාවන්තයෙක් වෙන්න ඕන. කුමකටද හැකියාව? දක්ෂයෙක් වෙන්න ඕන. කුමකටද දක්ෂයෙක් වෙන්න ඕන? ඔබෙන් ඉටු විය යුතු වගකීම් යුතුකම් ඉෂ්ට කරන්න ඔබ බොහොම දක්ෂයෙක් වෙන්න ඕන. ඒ යුතුකම් කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර වගේ නෙවෙයි. නේද? චාරිත්‍ර වාරිත්‍ර නම් කැමති නම් කරන්න පුළුවන් අකමැති නම් නොකර ඉන්න පුළුවන්. ඒක කළේ යුතුයමයි කියලා බැඳීමක් නැහැ. දැන් සාමාන්‍ය ලංකාවේ ප්‍රමිත බණක් කියන්න ආවන ආම්බුගිරි බණක් කියන්න වැඩිහම දැහත් කට්ටියක් පිළිගන්නලා ආරාධනා කරමින් ඉතිරි. දැන් ඉතින් මේ දැහත් දැන් ස්වභාවතුම මල්වට්ටියක් කරනවා මට. උදේ මමත් ඒක අද කරලා උදේ කරමු නේද? ඒක කරන් දෙන්නේ කාලේ ස්වභාවය අනුව. ඊළඟට ලංකාවේ නම් වපනට වඩිනකොට හොඳට පාදෝණය කරලා ඇතුළට ගන්න. ඉතින් මෙහෙම පාදෝණය කරන්නේ නැහැ. ආම්බුරු මේස් දාගෙන එනවා. ඒක පාදෝණය කරන්නේ නැහැ. හැබැයි මෙහෙ කරන්නේ නැහැ කියලා ලංකාවේ හැලු කරන්න පොතේ. දැන් මම දැකලා තියෙන සමහර දෙනා ලංකාවේ දානිරවල් වලට ගිහම මේ පාදෝණය කරන්න ගියාම ආම්බුරුගේ කකුලට යන්තම් වතුර බිඳුවක් දෙකක් දානවා. දාපු තුවාලෙන් තුවාලයක් කරගෙන ඒක දෙත මාතු කරනවා කියලා. ඒ දන්න ආඳුරන්ගේ කකුල් දෙක අල්ලන්නේ හෙලි හිතින්ද? එහෙම නැත්නම් ආඳුරන්ගේ ජල බීතිකාරෝ වලදලා ඉතිරියද කියන්නේ? එහෙම නැත්නම් දැන් සමහර අය ওই විදියට කාලයක් ගිහිල්ලා මොකද කරන්නේ? කකුල් දෙක ළඟට ලඟ වෙන්නේ නැහැ හොස් එක ගහලා දුරින් කරලා. ඉතින් ඒවා ඔහුරුවට වෙන්නේ හැලුවේතුත් නැහැ මේ චාරිත්‍ර වාගේ. නේද? ඒක හොඳ දේවල් කරාද? දැන් අලුත් දෙයක් තියෙනවා ආඳුරු කෙනෙක් පුරුදු වෙන්න ඕනේ ඒක. මම දැකියේ තිබුණා මේ ආඳුරු වඩම්මනකොට කාරේ තිබුණා සීට් එකට සුදු ඇදිරිල්ල දාලා තමයි. ඒ ඉතාලම හොඳ ගුණයක්. මම දැකලා දුබායි, ඔමාන් වගේ රටවල් වල ගියා. ඉතාලම ඉහළින් එකට ඉඳි කරපිට ලංකාවෙත් මම කියලාම පුරුදු වෙලා තියෙනවා දැන් සමහර තැන්වල වාහනවල. එනකොට ආඳුරන්ට සීට් එක දා මේ සුදු ඇදිරිල්ලක් දාලා තමයි අසුන් පනවල අරගෙන ඉන්නේ වඩම්මන. එතකොට ඒව චාරිත්‍ර. චාරිත්‍ර කියන ඒවා කැමති නම් කරන්න පුළුවන් අකමැති නම් නොකර ඉන්න පුළුවන්. හැබැයි යුතුකම් කියන්නේ නේද? යුතුකම් කියන්නේ යුක්ත කම්ම අනිවාර්යයෙන්ම කරන්න බැඳී සිටින දේවල්. කවුරු හරි කෙනෙක් තමන්ගෙන් ඉටු වෙන්න ඕන යුතුකම නොපිළිලා ඉෂ්ට කරන්නේ නැත්නම් එයාට මෛත්‍රී කරන්න බැහැ. යුතුකම් ඉෂ්ට කරන්නේ නැහැ කියන්නේම මෛත්‍රී කරන්නේ නැහැ කියන්නේ. මෛත්‍රිය නැහැ කියන එකයි හිතේ. එහෙනම් ඔබ ඔබේ ඉටු වෙන්න ඕන යුතුකම් හොඳින් ඉෂ්ට කරන කෙනෙක්ද ඔබ මෛත්‍රී කරන් ක්වොලිෆයිඩ්ද කියලා බලන්න. එහෙම සුදුසුකම් ලක් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ යුතුකම් හරියට ඉෂ්ට කරනවා විතරයි. එතකොට දැන් අපි බැඳිලා ඉන්න එක එක්කෙනාට යුතුකම් ඉෂ්ට කරන්නේ. දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා
දූදරු දෙමව්පිය දූදරු සම්බන්ධතා ආචිල සීයල මුරුමුරු මිනිපිරියන්ගේ සම්බන්ධතා දායක හාමුදුරන්ගේ සම්බන්ධතාව ගුරුවරු ගෝලයන්ගේ සම්බන්ධතාව ඒ විදිහට අපිට පිළිවත් මේ සමාජේ කවදාවත් තනියෙන් ජීවත් වෙන්න බෑ දැන් ওই සමහර වයසක අය නම් කේන්ති ගියාම ගේම උඩට කවුරු නැතත් මට කමන්නේ නැහැ මට මගේ තනියෙන් ඉන්න පුළුවන් මට පෙන්ෂන් එකක් තියෙනවා නේද ඔය ආදිවාසීන් කියනවා හැබැයි හරියට බැලුවොත් ඔවුන් හඳුන්වා දීම සඳහා හෝ තව කෙනෙක් උදව් වෙයි දැන් බලන්න මෙතන ඉන්න අම්මයි තාත්තයි ඔයත් අම්මල තාත්තල වෙලා තියෙන මොකක් නිසා හරියට බැලුවොත් ළමයි ඉන්න නිසා ළමයි නැත්නම් අම්මයි තාත්තයි කියන්නේ නේද අම්මා තාත්තා වෙන ළමයි ඉන්න ඕන ළමයි වෙලා ඉපදෙන්නේ අම්මා තාත්තා නිසා ආච්චිල සීයල වෙලා ඉන්නේ මුරුරාල මිලිමිරි වෙන නිසා මුරුරාල මිලිමිරි වෙලා ඉන්නේ ආච්චිල සීයයි නිසා ගුරුවරයෙක් වෙනම මොකද ඒක උගන්නන්න ඕනේ නෝ ගෝලේ නම් ටිකක් මුරුරු වෙන්න බෑ ගෝලේ කියනවා ඉරමෙන් ගුරුවරයෙක් කියනවා ඒ වගේ හැමයි දැන් මෙතන දොස්තර මහතුරු එහෙම ඉන්නවා දොස්තර මහතුරුගේ පැලැන්ම තියෙන මොකක් නිසා ලෙඩු නිසා නේද බැරි වෙලාවත් ලෝකේ ඉන්න ඔක්කොම ලෙඩු නැත්නම් නිරෝගී නා මොකද ඒ දොස්තර මහතුරුගේ පැවැත්ම නැහැ ඒ වුණාම ලංකාවේ අලුත් කඩේ පුසාවේ නඩු මෙති වීදිකු බැබිලිට අලු පස්සේ ගිහින් නඩු ඉල්ල ගන්න ඒ වගේ නේද ලෙඩු පස්සේ ඉන්න ගන්නවා බේක් කරන්නේ එතකොට මේ හැම දිනාටම හැමෝගේ පැවැත්මට උපකාරයි දැන් මෙතන ඉන්න උසාය උසාය කියන්නේ මොකක් කවුරු හින්ද මිතින් අය තින්නේ නේද මෙතන ඉන්න මහතය මහතය කියලා හඳුනන්නේ මොකක්ද කියලා කෙට්ටු අය නේද මෙතන ඉන්නවා සුදු අය සුදු අය ඉන්නේ මොකක්ද කියලා කළු අය ඉන්නේ නේද ඒක අපේ නේ සුදු අය කළු අයට පිළිදෙන්නද ඒ තමයි සුදුද විනාන්ත කළු අයට පිළිදෙන්නද ඒ වගේ ගත්තාම බලන්න හඳුන්වා දීම සඳහා හෝ ඕනෝ නෝනෝ උපකාරයි මෙන්න මේ විදිහේ සමාජ සම්බන්ධතාවයක් ඇතිව උපදින අපි ඔවුන්ගේ පැවැත්මට උපකාර කරනවා ඒ උපකාර ධර්ම පද්ධතියට තමයි යුතුකම් කියන්නේ අන්නේ යුතුකම් නොපිළිලා ඉෂ්ට කරන කෙනාට විතරයි හිතේ මෛත්‍රියක් රැඳෙන්නේ දැන් ওই සමහර මොහොනලක් ඉන්නවා මම දන්නවා භාවනා වැඩසටහන් භාවනා මධ්‍යස්ථාන ඔය ඔය ආය ඔය ඔය ගිහිල්ලා භාවනා කරනවා කරන්නේ මෛත්‍රී භාවනා කරනකොට මොකද මාමින්ම සියලු සත්ත්වයන් සූපත් වේවා නිදුක්කීවා කියන මෛත්‍රී අපේ ගෙදර මහත්තයා ළමයි ටික කන්න නැතුවා නේද එතකොට එයා මෛත්‍රී කරන්න ගිහිල්ලා තියෙන කොහොමද තමන්ගේ ඊට වෙන්න ඕන වගකීම හරි ඉෂ්ට කරගන්නවා එතකොට දැන් මේක කිව්වොත් කියලා අනිත් මාධ්‍යයට කන්නව තියෙන කන්න හදන්න තියෙන ළමයින්ට කන්න හදන්න තියෙන බාහනා කරන්න ගලවන්න නැහැ මේක මොකද ඉන්නේ මේ කියන්නේ ඒ යුතුකමද සම්පූර්ණ කරගනිමින් ඔබ ව්‍යායාම් කරන්න උත්සාහවත් වෙන්න ඕන භාවනාවක් එනවා අන්න ඒ වගේ තමන්ගෙන් ඉදු වෙන්න ඕන යුතුකම් මොනවද කියලා හොයලා බලන කල්පනා කරලා බලන ඒක නොපිළිගලා ඉෂ්ට කරන්න එහෙම මෛත්‍රී කරන්න පුළුවන්කම තියෙන හිම කෙනෙක්. දැන් පින්වත්නි මම ඔයගෙන් ප්‍රශ්නයක් කරන්න. කියන්න බලන්න ගෑනු කෙනෙක් වෙලා උපදින්නේ විනක් නිසාද පවක් නිසාද? මොකක් නිසාද? මේක ගෑනු වෙන වැඩි හරියක් කියලා බලන්න. විනක් නිසා කියලා දැන් මෙතනයි කියලා. ඔව් හයි ගෝරි අපි ඉතින් ඇවිල්ලා මේ මොකද කොහොමද කියන කතාවට අපි කමන්නේ අපි පිළිගව ගන්න නේද ඔව් දැන් ගොඩාක් අය කියනවා පවක් නිසා කියලා මොන තරම් පවක්ද කරුණාවද කොච්චර වදී ඉන්නේනවා කොච්චර හොඳට අදලා දුන්නා කියලා මුළු කන්ති වල දැනුම් අහන්න බැරි මේ ඔය ආදිවාසී විවිධ හේතු කියලා අපි දැන් බලමු මේක බෞද්ධ දෘෂ්ටි කෝණය කොහොමද මේක වෙන්නේ කියලා දැන් බෞද්ධයෙක් හැටියට ගත්තොත් බෞද්ධයාගේ මූලික අභිලාෂය ඉලක්කය මොකක්ද? නිවන් දකින්න. මේ නිවන. එතකොට නිවන් දකින්න නම් අපි සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න ඕනේ. දාන සීල භාවනා පුරුදු කරන්න.
දැන් ඔය ඇත්ත මට කියන්න. ඔය ඇත්ත අතර වැඩියෙන්ම දන් දෙන්නේ පිරිමි අයද ගෑනු අය? ගෑනු අය. එහෙම කිව්ව ගමන් මහතුරු කියන අපි අඹගෙන ඉඳන යාළ වෙන්නේ කියලා. මම එහෙම පරිසරයේ බුද්ධිය නමුවානේ. මේ කෙසේද? පන්සලට වැඩියෙන්ම ඒක දාන්නේ දෙනු කියලා. ඊළඟ වැඩියෙන්ම සිල් සමාදන් වෙන්නේ පිරිමි අයද ගෑනු අය? වැඩියෙන්ම භාවනා කරන්නේ පිරිමි අයද ගෑනු අය? එතකොට වැඩියෙන්ම නිවනට සමීප පිරිමි අයද ගෑනු අයද? එහෙම හිතුවා හිතාදාගන්න. ඒකනේ හිතාදාගන්න කොච්චර කරුණා කියලා. එහෙම නැතුව බොහෝ දෙනා සමහර වෙලාවට ඔය තමන්ට නොලැබෙන කාරණා ගැනම හිත හිතා දුක් වෙනවා. එහෙම ඒක. ඊළඟ කාරණාව තමයි ඔබ ඊළඟට බලන්න ඕන ඔබේ වගකීම ඉෂ්ට කරනවා කියලා. දැන් බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් අහනකොට ගෙදර පාලනය කරන කෙනා කවුද? අම්මද තාත්තද? ගෙදර පාලනය කරන්නේ අම්මා. මේ ඒ නිසා අම්මර කියන වචනයක් මොකක්ද? ගෘහණිය කියලා. ගෘහ කියන්නේ ගෙදර, නිය කියන්නේ පාලනය කරන්නේ. ගෙදර පාලනය කරන්නේ අම්මා. හැබැයි ගෙදර අයිතිකාරය. අයිති තාත්ත තාතර කියන ගෘහාති පති කියන. අප අයිතිය විතරයි. තාත්තල කියන්නේ හරියට ගෙවල් වල ඉන්න විධායක බලතල නැති ජනාධිපති. අම්මා කියන්නේ විධායක බලතල සහිත අගමුණුකම්. ඉතින් අම්මාට තියෙනවා සුවිශේෂ කාර්යභාරය. එතකොට අන්නේ බලය අයිතිය ගත්තන බලය ගත්තන ඔබ බලන්න ඕනේ ඒ බලයට සරිලන ඒ අයිතියට සරිලන විදිහට ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරනවා. ගෙදරක ඉන්න ගෘහණිය සාර්ථක ගෘහණියක් වෙන්න නම් ඒ ගෘහණිය ළඟ තියෙන ඕන විශේෂ ලක්ෂණ එකක් තියෙනවා. මොකද්ද පළවෙනි ලක්ෂණය? මේ ඔය සමාජ ඉතිවාසිකම් හින්ද මම දන්නේ නැහැ මොකෝ හිතයිද කියලා. නමුත් අපි සාම්ප්‍රදායික ක්‍රමයට කල්පනා කළ බැලුව ගෘහණිය ගෙදර පාලනය කරන කෙනා තුළ තියෙන සුවිශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ අතරේ පළවෙනි ලක්ෂණය තමයි පුබුත්තායි. පුබුත්තායි කියන එක ගෙදර ඉන්න අම්ම හැමෝටම කලින් උදේ නැගිටිනවා. ඒක තමයි ඒක යුතුකම. ඒක වගකීම, රෙස්පොන්සිබිලිටි එක. ඒකට දැන් ඉන්නම තාතනගේ උදේ කඩන් සම්බුදු නේද? එහෙම හරියන්නේ නැහැ. අසලීපයක් ලෙඩ නැත්තම් නැගිටලා කාර්යභාරය පටන් ගන්න ඕනේ. ඒක යුතුකම. දෙවෙනි ලක්ෂණය තමයි පච්චා නිපාති. පච්චා නිපාති කියන්නේ හැමෝටම පස්සේ නිදිට යනවා. ඒව හරියන්නේ මම ඔය උදේ නැගිටේ ඉඳලා මට දැක්කේ මම කලින් නිදිනවා කියන්නේ. ඇයි? ගෙදර පාලන බලය අතට අරගෙන තියෙනවා. අම්මා දන්නවා ගෙදර පිටට දීපු අය ආවද නැද්ද කියලා බලන්න ඕන. අනවශ්‍ය තැන්වල විදුලිය දාලා තියෙනවද? දොරවල් ජනේල් වහලද? ළමයි ඔක්කොම කාලද? කාපු භාජන හොදලද? ඔය අධ්‍යයනයෙන් බලලා ඉවරේල තමයි නිදාගන්නේ. ඒ වගකීම තියෙනවා. ඒකයි හැමෝටම පස්සේ නිින්දට යන්න ඕන. ඊළඟට මනාපචාරී. මනාපචාරී කියන්නේ මොකක්ද? ප්‍රියමනාප විදියට තමන්ගේ ජීවිත ලස්සනට තියන්නේ. දැන් මම දැක්ක මේ ගෙවල් එක පොඩක් ලස්සනට පිරිසිදු තියාගෙන. ගෙදර ඉන්න අම්මා ලස්සන, දක්ෂ, කාර්යක්ෂම අම්ම කෙනෙක් කියලා කියන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා ගෙදර ගියා. පළවෙනි තැන තමයි කුස්සිය. දෙවෙනි තැන ඒ කුස්සියක් තමයි. හැබැයි ඉස්සරහට කයන්නේ අල්කයි නේද? ඔන්න ඔය තැන් දෙක පිරිසිදු විනායි. ඒ තැන් දෙක පිරිසිදු විනායි කියන්නේ ඊතර ඉන්න අම්ම දක්ෂයි කියන්නේ. සමහර අය කියන කතාව මොකද? කොච්චර පිරිසිදු කරලා වැඩක් නැහැ නේ ස්වාමීන් වහන්සේ ඉස්සරහ උන් අල්ලලා දැම්මා මට බෑ උත්තර කරන්න කියලා. එනවා මූණ හොදන්නත් ඕනේ. නේද? මූණත් හැමදාම හොදන්න මූණ පිළිගන්නවා. පිරිසිදු කළ යුත්තේම අපිරිසිදු වෙන නිසා. එතකොට ඔබ
ගෙදරදුර පිරිසිදුව තියාගන්නවා කියල කියන්නේ ඔබේ දක්ෂකම තුළ තවත් විශාල පිරිසකට ප්‍රතිලාභ ලැබෙනවා. ගෙදර ඉන්න ළමයි නිරෝගීව ජීවත් කරවන්න, පහසුවෙන් ජීවත් කරවන්න ඔබේ කාර්යක්ෂම භාවය උපකාර වෙනවා. බලන්න ඇස් දෙක වහගෙන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියනකට වැඩිය කොච්චර ප්‍රායෝගිකයිද ඔබේ ඉදුවින්ට ඔබ යුතුයම් හරියට ගෙදර දොර ඉෂ්ට කරගෙන ඉවරලා ලස්සනට ගේ දොර තියාගෙන පිරිසිදු කරලා තියාගෙන ඉඳලා සුවපත් කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න පුළුවන්. ඒකයි හැබැයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒක වචනයෙන් පමණක් සීමා විය යුතු දෙයක් නෙවෙයි. ඔබේ ක්‍රියාකාරකමින්ම ඔබ අනිත් අය ප්‍රදානය කළ යුතු දෙයක් මෛත්‍රිය කියලා. ඉතින් අන්නේ විදිහට ඒ සඳහා යුතුකම් ඉෂ්ට කිරීමට ශක්තිමත් දක්ෂව අපව කැපව කටයුතු කරන්න හැකියාව තියෙන සක්කෝ කියලා. දැන් මේ කියන්නේ ඇස් දෙක වහගෙන අත් දෙක උගුල තියාගෙන මම සුවපත් වෙනවා සියලු සත්ත්ව සුවපත් වෙනවා කියන කලින් තමා සුවපත් කරගන්නට අවශ්‍ය කරන වටපිටාව. දෙවෙනි කාරණේ උජු. උජු කියන්නේ මොකක්ද? ඔව් ඍජු භාවය. ඍජු භාවය කියන්නේ කායික ඍජු භාවය. නිතරම ඍජු භාවය නෙවෙයි. කායික ඍජු භාවය කියන්නේ කුමක්ද? වැඩක් කරනකොට ක්‍රමානුකූල පිළිවෙලට කරන්න පුරුදු වෙනවා. එක එක්කෙනාට ඇඟිලි ගහන්න තියෙන තත්වයට දෝෂ දකින්න තියෙන තත්වයට වැඩ කරන්නේ නැහැ. යන්නේ නැතුව සම්පූර්ණ වශයෙන් උපරිමයෙන් පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙනවා. එහෙම කරන්න බැරි නම් යම තමන්ගේ තියෙන අදක්ෂතාවයේ පොදුවේ පිළි අරගෙන පුළුවන් එකෙන්ම බාරගන්න. පළවෙනි ශ්‍රී වජිරඥාන මහනායක බ්‍රහ්මපාණන්සේ ලස්සන කවියක් තියෙනවා. මම ගෙවල් වල ගහලා තියාගත්ත කමක්. මොකක්ද? කරතු කරපන් හරියට බැරි නම් ඵලයන් අහක. අතපක ගාමින් වටපිට බලමින් ලතවන්නේ කොහොමද? වැඩක් කරනවා නම් ක්‍රමානුකූල පිළිවෙල ලස්සන කරන්න. බැරි නම් තමන්ගේ අදක්ෂතාවයේ පිළිවෙලින් පැත්තකට වෙයි. එහෙම නැතුව කරමින් කිනාර කරන්න දෙන්නේ නැතුව අතපද ගාමින් වටපිට බලවල හිටියෝ අනිත් අය දෝෂ දැර්ශන ලක්කෝ. දැන් සමහර වෙලාවට බාහිර කාලේ වැඩ කරලා ඉවර වෙලා ඊට පස්සේ කර කරන්නේ අනිත් අය ඒක ඇද දකින්නකොට අඩුපාඩු වෙනුම් කියන තියනවා. නෝ කරන්න කවුරුත් නැහැ කරාට පස්සේ වැරදි කියන්න නම් ඕන තරම් ඉන්නවා කියන්නේ රණ්ඩු වෙන්න ගන්නවා. ඉතින් ඕක හරියට කරන්න රණ්ඩු වෙන්න දෙයක් නැහැ නේද? ඒ හරියට කරන්න ගියාගේ හිතේ මෛත්‍රිය රැකෙන්නට ඒක උපකාරයක් වෙනවා. එහෙනම් ඔබ ඔබේ හිතට මෛත්‍රිය දත්තාටම මදි. ගත්ත මෛත්‍රිය පවත්වාගෙන යන්න හිත තුළ රැකගන්නට ඔබ වෑයම් කරන්න ඕන. වෙහෙසෙන්න ඕන, කැප වෙන්න ඕන. අන්නේ සඳහා ඔබේ ක්‍රියාකාරීත්වය හදා ගන්න එක තමයි ඍජුව කටයුතු කරන්න තියෙන්නේ. ඒක තමයි කායික ඍජුභාවය, උජු කියන්නේ. ඊළඟට තුන්වෙනි වචනය සූජෝච. මොකද සූජෝච කියන්නේ? මානසික ඍජුභාවය. වඩාත්ම ඍජු වෙනවා කියන්නේ උජු කියන්නේ කායික ඍජුභාවය. සෝජුච කියන්නේ මානසික ඍජුභාවය. මානසික ඍජුභාවය කියන්නේ තීන්දු තීරණ ගන්නකොට අගතිගාමී නොවී තීරණ ගන්න පුරුදු වෙනවා. ආ ඒක ජීවිතේ හැමදාම තියෙනම හොඳ පරිදියක්. සතර අගතිය නඩතිගාමී වෙන්න හොඳ නැහැ. කියන බලන්න සතර අගති මොනවද? ඡන්දය, ద్వේෂය, භය, මෝහය. ඡන්දේ නඩතිගාමී වෙන සමහර. ඡන්දය කියන්නේ මේ දෙන ඡන්දනේ. ඡන්දේ කියන්නේ එතන කැමැත්ත. කැමැත්තෙන් අගතිගාමී වෙනවා. තීන්දු තීරණ ගන්නකොට. තමන් කැමති එක්කෙනාට වාසි වෙන විදිහට තීන්දු ගන්න සමහරක. එහෙම තීන්දු තීරණ අරගෙන අනිත් අයගේ දෝෂ දැක්වීමට ලක් වෙනවා. දැන් මේ සමහර ගෙවල් වල අම්මලා තාත්තලා මේ දරුවන් සම්බන්ධයෙන් කරන වැඩ සම්බන්ධයෙන් මෙන්න මේ වැරදි විදිහට කටයුතු කරන අවස්ථා තියෙනවා. ඔය ගෙවල් වල අම්මල තාත්තලාට මේ ඉන්න ෆේවරිට්ස් ලා කවුද දරුවන් නේ කවුද වැඩිමල් මෙක්කිනාට වැඩිම ආදර ප්‍රාදේශිකම සමහර බාල මෙක්කිනාට වැඩිම ආදරය කරනවා. එහෙම නැත්නම් ලස්සන මෙක්කිනාට වැඩි සැලකිලි දක්වනවා. වාසනාවන්තයි කියලා හිතනවා වැඩට යනකොට ඉස්සරහටත් එහෙම දීලා යනවා. දවස හොඳ කරගන්න කියලා. එතකොට ඔය විදිහට තමන් ප්‍රිය කරන තමන් කැමැත්ත දිනාගත්ත යම් ළමයි මොකක් හරි වැඩක් වැරද්දක් කළාම ඒ වැරද්ද දඬුවම් කරන්නේ. ඒකට බණින්නේ නැහැ.
එතකොට ඒ දිහා බලාගෙන ඉන්නවා අනිත් ළමයා. අනිත් ළමයා ඊට පස්සේ කෑ ගහන්න ගන්නවා. මං කරනකොට තමයි බැන්නේ, මේ ආවලා කරනකොට බැන්නේ නැහැ කියන ඔන්න අම්මයි තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. එක ළමයෙක් ඉන්න එක දැන අහෝ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ළමයි ගොඩක් ඉන්න තැන ඔක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හා එතකොට අන්න ඡන්දයෙන් අගතිගාමී වෙනවා. ද්වේෂයෙන් අගතිගාමී වෙනවා. කොහොමද? දැන් කාත් එක්ක හරි තරහ වුණාම සමහර තීන්දුව తీරන ගන්න එයාට විඳවන්නවා. ඒ අගතිගාමී වෙලා ගන්න තීන්දුව తీරන. එහෙම අගතිගාමී වෙන්න හොඳ නැහැ. භයෙන් අගතිගාමී වෙන එක එක්කෙනාගේ තර්ජන ගර්ජන වලට බය වෙලා සමහර වැරදි තීන්දුව తీරන ගන්න. එහෙම නැත්නම් තීන්දුව తీරන ගන්න නැතුව ඉන්නවා. එහෙම වෙන්න හොඳ නැහැ. මෝහයෙන් අගතිගාමී වෙනවා. එක එක්කෙනාගේ වහසි බස් වලට රැවටිලා මුලා වෙලා යම් යම් තීන්දුව తీරන ගන්නවා. එහෙම තීන්දුව తీරන ගන්න යනකොට සතර අගතියෙන් අගතිගාමී නොවි බොහොම වඩාම නිවැරදි තීන්දුව වලට එළඹෙන එක තමයි සූජුචකය. ඊළඟට හතරවෙනි ගුණය මේ කියන්නේ තමන් තුළ මෛත්‍රිය දියුණු කර ගැනීම සඳහා මෛත්‍රී සාගරෝ දියුණු කර ගන්න ඕන ගුණ. හතරවෙනි එක තමයි සුවචෝ. මොකද සුවචෝ කියන්නේ? සුවචෝ කියන්නේ මොකක්ද? නෑ. කීකරු කියන්නේ කීකරු තමයි. සුවච කියන්නේ මොකක්ද? සුවච කියන්නේ කීකරු වෙන්න නම් කීකරු කියන වචනේ තේරුම මොකක්ද? කීකරු කියන වචනේ තේරුම කියන දේ කරන්න කියනවා. නේද? එක එක කරුල ඉන්නවනේ. රන් කරු, පිටි කරු. ඒ වගේ කීකරු කියන්නේ කියන දේ කරන්න කෙනා. කියන දේ කරන්න නම් මොකද කරන්නේ? ඉස්සෙල්ලා ඒක කලින් කියන දේ අහන්න ඕන. අන්නේකට තමයි සුවච කියන්නේ. අනිත් අයගේ වචනවලට අහුම්කම් දෙන ගතියක්, මෛත්‍රී සහගත පුද්ගලයෙකු ලක්ෂණයක්. මෛත්‍රියක් නැති අය අනිත් අය කියන දේවල් අහන්නේ නැහැ. මට ඕනේ නැහැ ඔය කෙනාගේ ඔපිනියන්. මම දන්නව කරන්න ඕන මොකද්ද කියලා. තමන්ගේ තීරු තීරණ ගන්න පිළිතුරු. අනිත් අය කියන දේවල් අහන්නේ නැතුව හිතුවක්කාරී විදිහට තමන්ගේ තීරු තීරණ ගන්න ගියාම අනිත් එක්කෙනා ඒක වරදිනකම්මයි. ඒක වැරදිච්ච ගමන් කියනවා. අපි කියන දේවල් අහන්න ගියේ නැහැ. ඒක දැන් ඉතින් කරගත්තේ. මට නම් කියන්නේ නෙපා ඔය කෙනිවල රණ්ඩු වෙන්න ගන්න. එතකොට එතන එහෙම රණ්ඩු වෙන පරිසරයක් තියෙනවා නම් එතන මෛත්‍රී කරන්න බෑ. ඒ මෛත්‍රී සාගත පරිසරයක් උදා කරගන්න නම් තමන්ගේ කැපවීම අවශ්‍යයි. ඒ සඳහා අනිත් අයට අහුම්කම් දෙන්න. නම් විශ්ීහිව තමන්ගේම මතය හරිය කියලා හිතන්න යන්න එපා. අනිකාටත් නැවුම් අලුත් අදහසක් තියෙනවා කියලා හිතන්න. ඒ අදහස් විමසණයක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒක ඔබේ අනතිමානීකම දියුණු කරන හේතුවක්. ඒ නිසා තීන්දුවක් තීරණයක් ගන්න යනකොට හිතුවක්කාර විදියට තීන්දුව ගන්න යන්න නැතුව අහුම් කම් දෙන්න. අහන්න අනිත් එක්කම මොකද්ද මේ කියලා. ඒ විතරක් නෙවෙයි අනිත් අයගේ මතය අහනවා වගේම අනිත් අයට අහුම් කම් දෙන්න. ඉතාම වැදගත්. මොනවා හරි කියාගෙන ඉඳන් ගෙදර ගියාම සමාජෙ නෝන මොනවා හරි මහතේල කියාගෙන ඉන්න පුළුවන්. එහෙම කියනකොටම සමහර මහතුන්ට කේන්ති යනවා. අපෝ ඔක හැමදාම අහලා ඉව එපා වෙලා තියෙනවා නම් එකම රෙකෝඩ් එක කියන බනිනවා. එහෙම කියන්න හොඳ නැහැ. ඇයි? ඒ නෝනා එහෙම හරි තමන්ගේ මහත්යෙට කියන්නේ මානසික සැහැල්ලුවක් බලාපොරොත්තු වෙනවා. පිටවත් සමහර දේවල් තියෙනවා හිතේ තද කරගෙන ගුලි කරගෙන ඉන්නවට වැඩිය තව කාට හරි කියුවහම ඒක මනෝවිද්‍යාත්මකව කොහොම ලොකු සැහැල්ලුවක්. ඒක ලොකු රිලීෆ් එකක්. පහසුවක්. ඒකනේ දැන් ඔය දෙවියන් ළඟ ගිහිල්ලා කරා. නේද? අපි කරගුවා දෙවියන් ළඟ ගිහින් විදේ තියාගෙන ඉන්නකොට අඟ ගන්න නැතු. අර පාපෝච්චාරණය කරනවා කියලා රාමරෝලට ගිහිල්ලා පල්ලියට තියෙන හැමදාම. මම දැක්ක මේ දැන් මේ ගොඩක් පල්ලියට මම ගියා මේ යුරෝපයේදී. හැමලිකම තියෙනවා ඒ පව් සමා කරගන්න තැන්. එක පැත්තකින් පාද අහගෙන ඉන්නවා, පේන්නේ නැති වෙන සමාජයෙන්ද පේන්න මහන්ිනු සමාජයෙන්ද අනිත් පැත්තෙන් පවුලක වෙයි කියලා. එයා හිතේ තියෙනවා කියනවා. කිව්වට පස්සේ එතන මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ සැහැල්ලුව තුනම අර කීයක කියලා හිතන්නේ දෙවියන් අන්ද තමයි සැහැල්ලුව දුන්නේ කියලා. ඇත්තට මේක නෙවෙයි වෙන්නේ. මේ මනෝවිද්‍යාත්මකව හිත සැහැල්ලු වෙනවා. බල තද කරගෙන ගොලි කරගෙන ඉන්නවට වැඩිය තවරි කෙනෙකුට මුදා හැරී නිසා ඕන එකක් එහෙම නෙමෙයි. තමන්ගේ බර තව කාට හරි දුන්නා බර සෑහෙන්නේ නැහැ. ඒකයි.
එතකොට දැන් රහස් උනත් එහෙමනේ. රහසක් උනත් අපි හිතේ පද කරගෙන ගුණ කරගෙන ඉන්නවට වැඩිය කාගහරි කිව්වොත් සැහැල්ලුයි. නේද? දැන් ඔයත් ඉස්කෝලේ යන කාලේ රහස් කීපෙදි මතකයිනේ. මම කියන්නේ. දැන් ඔන්න ඉස්කෝලේ ගියලා මොකක් හරි වුණාට පස්සේ තමන්ගේ යාළුවට ගිහිල්ලා කියනවා මම ඔයාලට පඩක් කියන්නම්. කාටවත් කියන්න එපා කි පඩ කියනවා. පහුවෙන් ඉස්කෝලේ යනකොට පඩ ඔක්කොම තැන්. නේද? මොකද අර මම මුලින් තව කාට හරි කියනවා. එතකොට එහිම හරි කියන්න පෙළඹෙන්නේ මොකක් නිසාද? අර හිතේ තියෙන සැහැල්ලුව. ඉතින් අන්නේ ඒ සැහැල්ලුව ඔබට ලබා දෙන්න පුළුවන් නම් තව කෙනෙකුට එකක් මෛත්‍රී සහගත ප්‍රතිපදාවක්. ඒ නිසා පොඩ නම්‍යශීලී වෙන්න. මොනවද මේ මිනිස්සේ කියන්නේ? මෙයා කියන එකේ ඇත්තක් තියනවද කියලා අහුන් කන් දෙන්න බලන්න. ඒක ඇස් දෙක වහගෙන මාමින්ම සූපත් සීළු සත්‍ය සූපත් ඒත්වා කියන වගේ ඊට වඩා ප්‍රබල ක්‍රියාකාරී භාවිතයක්. එහෙම අහුන් කන් දෙන්න පුළුවන් නම්. සුවචෝ ඊළඟට මුදු. මුදු කියලා කියන්නේ හදවතේ ඇතුළේ මුදු භාවය. හය දියර කරගෙන ඕනේ. මුදු කියලා කියන්නේ හදවතේ ඇතිවන්නා වූ මෘදු භාවයයි. හදවතේ තියෙන තද ගතිය නැතුව මටසිරිත ස්වභාවයෙන් අනිත්‍යයේ දුකේ මුනුවන ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන්න පුරුදු වෙනවා. මුදු. ඊළඟට අනතිමානි. අනතිමානි කියන්නේ මොකක්ද? අනතිමානි කියන්නේ නියතමානි නෙවෙයි. අන්න ඒක අපි හරියට ඉගෙන ගන්න ඕන වචනය. මොකක්ද? දැන් සමහර කෙනා එයා හරි නිහතමානී කෙනෙක් කෙනෙක් කියන්නේ මේ සාමාන්‍ය ගියත් මේ අයිට කියන්නේ මතක තියාගන්න සාමාන්‍ය කෙලෙස් සහිත ඔබට මට අපට නිහතමානී කියන්නේ නැහැ. නිහතමානී කියන්නේ රහතන් වහන්සේලා කියන ගුණයක්. නී හත මානී සම්පූර්ණයෙන්ම මානී නැසූ කෙනාට කියන වචනේ තමයි නිහතමානී. අපි සම්පූර්ණයෙන්ම මානේ නැසල් නැහැ නේද? අපි ළඟ මානෙ තියෙනවද නැද්ද? තියෙනවා. පෙන්වෙ නැතුණාට අවශ්‍ය වෙලාවට පෙන්වන්න කොට තියාගෙන ඉන්නේ නේද? ඒ නිසා ගොඩක් මානෙ නැති වෙන්න පුළුවන්. ගොඩක් මානෙ නැති අයට කියන වචනේ තමයි අනතිමාන. අතිමානි. ගොඩක් මානෙ නැති අය තමයි අනතිමාන. එහෙනම් මෛත්‍රී කරනකොට අන්නේ අනතිමානීකම අප ළඟ තියෙනවා. ඒ නම්මිශීලි ස්වභාවය අප ළඟ තියෙනවා. මුදු අනතිමාන. ඊළඟ සන්තුස්සකෝ. සන්තුස්සකෝ කියන්නේ ලදදී සතුටු වීමේ ගුණය. මෛත්‍රී කරන කෙනෙක් ළඟ තියෙන උන් තවත් ගුණයක්. ලදදී සතුටු වෙන්න බැරි කෙනා මොකද කරන්නේ? නොලැබ දේවල් නොලැබෙන දේවල් ඉල්ලනවා හැමතිස්සෙම. ඉල්ලන එකේනා අනුත්යයේ අප්‍රසාදීල පස්සේ. නිතර එක එක ඉල්ලන්න ගත්තහම අපෝන් ඔයා එනවා කියලා දැකලා මතක් වෙනවා. හාමුදුරුවෝ දැක්කම මතක් ඒ සමහර දායකයෝ ආමු දැක්කම දුවනවා. ඇයි මේ ආමුරු මොනවයි දැක ගමන් ඉල්ලනවා තමයි කියලා දන්නවා. ඒ වගේ ඕන කෙනෙක් ගෙදර ඉන්න අය වුණත් එහෙම මාත්‍ය නොවන වුණා ලද දෙයින් සතුටු වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? සමහර වෙලාවට සමහර මහතුරු මන් දන්නවා නෝන්ලත් එක්ක shopping යන්නේ නැහැ නේද? ඇයි දකින් දකින් දෙල් ළමයි උනත් සමහර ළමයි ඒක ගිනි යන්නේ කඩවල් ගානේ මේ කඩයක් ගාලේ යනකොට අනිත් පැත්තට පෙන්න අවධානය යොමු කරගෙන වෙන කතාවක් කියන. මොකද නිතර ඉල්ලන නිසා. එතකොට එහෙම ඉල්ලනකොට අනිත් අයගේ නුරුස්නා ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ලදදී තියෙනදී සෑහීමට පත් වෙන පුරුදු වෙන එක මෛත්‍රිය ආරක්ෂා කරගන්න ලොකු උපකාරයක් වෙනවා. සන්තුෂ්කෝ. ඊළඟ සුභාරෝ. සුභාරෝ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. මේකෙන් දෙපැත්තක් තියෙනවා. පුංචි කාලේ ළමයි අම්මටයි තාත්තටයි අනවශ්‍ය විදිහට කරදර කරන්න හොඳනේ. මේ පුංචි දරුවෝ කොච්චර වාසනාවන්තයි. මම නිතරම යනවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉස්සර නම් මායි ගමන කියලා හඳුනපු ප්‍රදේශවල අසරණ ළමයි උදව් කරන්න. මම දැකලා තියෙන එහි ළමයි විඳින දුක ඒ වගේම කොළඹ ළමයි විඳින සැප මම දැකලා තියෙනවා. මට සංසන්දනය කරලා කියන්න පුළුවන්. බලන්න කොළඹ ඉන්න සමහර ළමයි ඉස්කෝලේට අඳින්න යුනිෆෝම් 3-4 තියෙනවා. සමහර රෑයක ගම්මාන වල ඉන්න ළමයි එක යුනිෆෝම් එක ඒකත් ඉරිලා මා මූටු කරලා මහගෙන ඇඳගෙන ඉන්නේ. බොහෝම කිරිටි වෙලා දරාජී ඉන්න වෙලා. සමහර ළමයිට
ඒ පැත්තේ ඉන්න ස්කෝලේ ඉන්න බෑග් එකක් නේ ෂොපින් බෑග් එක සිරිසිරි මල්ලේ පොත් ටික දාගෙන සමහරු අතින් පොත් අරගෙන යනවා මෙහි ළමයින්ට කොච්චර ස්කූල් බෑග්ස් තියෙනවා ලස්සන ස්කූල් බෑග්ස් තියෙනවා එහි ළමයින්ට සමහර වෙලාවට ස්කෝලේ දාගෙන යන සපත්තු දෙකක් නේ සෙරෙප්පු දෙකක් වගේ සමහර ළමයින් සෙරෙප්පු නැතිව හැටක්ම පාරේ පයින් යන ළමයි මම දැකලා තියෙනවා මෙහි ළමයි බලන්න ස්කෝලේ යන එක සපත්තු දෙකක් ටියුෂන් යනකොට තව සපත්තු දෙකක් ස්පෝර්ට්ස් කරනකොට තව සපත්තු දෙකක් ටොයිලට් එකට යන තව සෙරෙප්පු දෙකක් කොච්චර තියෙනවද පාවා මොන තරම් සම්පත් තියෙනවද අම්මල තාත්තල විදිහට දරුවන්ට ওই දේවල් අවබෝධ කරලා දෙන්න ඕන පුතේ වහන මොන තරම් වාසනාවන්තයි මොන තරම් දේවල් ඔයාලට තියෙනවද ඒ නිසා තියෙන දේෙන් සෑහීමකටපත් වෙන්න පුරුදු වෙන්න කියන පාඩම කියලා දෙන්න ඕන සමහර අම්මල තාත්තල හිතන දෙයක් තියෙනවා අපි ගොඩාක් දුක් විඳින මේ තාත්තේ තාවේ අප විඳපු දුක් ළමයිට දෙන්න හොඳ නැහැ එහෙනම් ඉල්ලන දේවල් දෙන්න ඕන අඩුවක් කරන්න හොඳ නැහැ කියලා හිතන සමාජය ඒක නෙවෙයි අම්මගේ තාත්තගේ වගකීම ඉල්ලුමේ හැටියට කරන සැපේම බිස්නස් එක අම්මා තාත්තේ ඉන්නේ ඉල්ලන දේවල් දෙන්න නෙවෙයි අවශ්‍ය සුදුසු දේ ලබා ගැනීම සඳහා ළමයි නොගැලපෙන නොදන්න කම නිසා නොගැලපෙන දේවල් ඉල්ලන්න පුළුවන් හැබැයි අම්මා තාත්තා ඒව හොඳට විමසලා බලලා හොයලා ලබා දෙන්න ඕන නිතර දෙවේල වෙකේකේ ඉල්ලලා අඬන ළමයින්ට කියන දැන් සමහර ළමයින් පුංචි කාලේ ඉඳලා අපේ බඳින ඔරලෝසු ඉල්ලලා අඬනවා. එහෙම ළමයින්ට කියන්නේ පුතේ ඔය ඔරලෝසු ඉල්ලලා අඬනවා. ඒත් බලන්න ඔරලෝසුවක් බැඳගන්න වලල්ලා දාගන්න අත්‍යක නැති ළමයි කොච්චර ඉන්නවද? පුංචි කාලේ ඉඳලා සපත්තු ඉල්ලලා අඬන ළමයි කියන්නේ ඔයාට මෙච්චර සපත්තු තියෙනවා තව සපත්තු ඉල්ලලා අඬනවා. ඒ සපත්තු දෙකක් දාගන්න කකුල් දෙක නැති ළමයි කොච්චර ඉන්නවද? එහෙම ළමයි එක්ක බලනකොට කොච්චර වාසනාවන්තයි. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවෝ පුතේ කරදර කරන්න එපා මේ තියෙන දේවල් වලින් සතුටු වෙන්න. ඔයා විතරක් නෙවෙයි. ඔයාගේ අයියා ඉන්නවා, මල්ලී ඉන්නවා, නංගි ඉන්නවා, අක්කා ඉන්නවා, ලංකාවේ ආච්චිල සීයලා ඉන්නවා. ඒ හැමෝටම අපි සලකන්න ඉබෑය කියලා ඒ විදිහට කියලා දෙනවා. අන්නේ හිතා මෛත්‍රී සහගතව කියලා දී වැඩක්. ඒතකොට ඒ විදිහට හැදුවොත් ඒ ළමයි සුභාර ළමයි වෙනවා. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඊළඟට අම්මල තාත්තලා වයසට ගියාට පස්සේ සුබර වෙනවා නේද දැන් පුංචි කාලේ ළමයි එක එක විදිහට කරදර කරනවට අම්මල තාත්තලා කැමති නැහැ වගේ වයසට ගිහින් අම්මල තාත්තලා එක එක විදිහට ළමයි කැමති වෙන්නේ නැහැ ඒ නිසා Tamanta පුද්ගලිකව ස්වාධීනව ජීවත් වෙන්නට අවශ්‍ය පරිසරය වයවෘද අම්මල තාත්තලා හොඳට හදා ගන්න ඕන දැන් මේක අනවශ්‍ය විදිහට ළමයිට කරදර වෙන්න හොඳ නැහැ අපි අපේ ජීවිතයේ කාටවත් බරක් නොවි හැඩගස්ව ගන්න ඕන කියන හැඟීම ඇතුව කටයුතු කරනවා නම් ඒකත් ඒ අම්මා තාත්තතුල තියෙන මෛත්‍රී සහගතයි. අන්න ඒක කියන සුභාරෝ කියලා. සන්තුෂ්ස කෝච සුභාරෝ. ඊට පස්සේ අප්ප කිච්චෝ අල්ප වූ කටයුතු වාසය. ඒ කියන්නේ ගොඩාක් වැඩ බාර ගන්න යන්න එපා හැමෝගේ. ඒ සමහර වෙලාවෙම හැමෝගේම හිත සතුට කරන්නේ කියලා හැම එකක්ම කරන්න බාර ගන්න. ගොඩක් කොට බදාගත්තා වගේ අන්තිම උදේ එකක්වත් කරගන්න බැහැ ඒක. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ විතර. ඔබේ දක්ෂතාවය, ශක්්‍යතාවය හොඳට අඳුනාගෙන ඒකට ගැළපෙන වැඩ විතරක් බාරගන්න. ඔක්කොම වැඩ බාර ගන්න ගියාම එකක්වත් හරියට කරගන්න බැරි නම් ඔක්කොගෙන් බැනුම් ගන්න වෙනවා. ඊට පස්සේ මෛත්‍රී කරන්න බැරි වෙනවා. ඒ විතරම බැනුම් ගන්න ඕද මේක කරන්නේ. ඒ නිසා මේ මෛත්‍රියට අවශ්‍ය වටපිටාව හදා ගැනීම මේ ಗುಣ සම්පන්න වීමේ තවත් වැදගත් ලක්ෂණයක්. එතකොට අප්ප කිච්චෝ කියන්නේ ඒකයි අල්ප වූ කටයුතු එතු වාසය කරනවා ඊළඟ වචනිය හොඳට උච්චාරණය කරලා කියන්න ඕන සමහර වරද්දල කියන්නේ සල් ලහුක වෘත්ති සල් ලහුක වෘත්ති කියන්නේ සැහැල්ලු දීපවැත්මක් ඒ කියන්නේ යම් කිසි ජීවන ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම ඒක සැහැල්ලුවෙන් ගන්න පුරුදු වෙනවා සමහරු හරි බරට ඒක ගන්නවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම හරිද කලබල වෙනවා එහෙම ප්‍රශ්නයකට මුහුණ දෙච්ච ලෝකයේ නිකම සහ පළවෙනියෙක් කියන එයා කියලා හිතනවා අනේ මෙච්චර කරපු මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා කල්පනා කරනවා එහෙමයි ඉන්නවා දැන් මොකක් හරි කරදරයක් වුණා අනේ මෙච්චර බණ දහම් පුරනෝ වුණ දහම් පුරනෝ පින්කම් කරනෝ මේ මටමමයි නෝනේ අර ආවලා පන්සල පලාතේවත් යන්නේ යාට කරදරයක් නැහැ
එහෙම අයට කරදර නොවෙච්ච කෙනෙක් මෙයාට දුක් කරයි. නේද? ඉතින් එහෙම ඒකනේ අර එකේ කියන සංසන්දනය කරන්න නේද? ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා සහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න. ප්‍රශ්නයක් ඇති වෙච්ච හැම මොහොතකදීම ඒක සමාජයේ අත්දැකීමක් කරගන්න. අනේ මටත් වැඩි දුක් විඳින. මටත් වැඩි පීඩාවකටපත් වෙච්ච. මටත් වැඩි බැනුම් අහන අය කොච්චර ඉන්නවද? එහෙම බලනකොට මට මේක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි. ඒ සහල්ලුකම හිතර ගැනීම මෛත්‍රිය රැක ගන්න උපකාරයි. සල් ලහොත් වෘත්ති. ඊළඟට සම්තින්ද්‍රයෝ ශාන්ත ඉන්ද්‍රයන් තියා ගන්නෝ. ඇහැකනනාසේ දිය ශරීරයේ කියලා මේ ඉන්ද්‍රයන් ශාන්ත කරගන්න. අරමුණු නිසා කෙලිස් අවශ්‍ය ගන්නේ නැතු පුළුවන් තරම් තැම්පත් කරගන්න. ඒ විතරක් නෙවෙයි. ඒව පිනවන්න යනකොට අනිත්‍යයට බාධා කරනවා. දැන් සමහරව ඉන්නවා සින්දු අහන්න ආසයි. සින්දු අහන්න ආස වුණාම ගෙදර ඉන්න අනිත් අය තේ සින්දු අහන්න ඕනේ. නේද? ලංකාවේ නම් ওই ත්‍රිවිල් වල කට්ටිය හරියට සින්දු අහන පාරේ ඔක්කොටම අසලින තමයි යන්නේ. ඒ ඒ අර ශාන්ත ඉන්ද්‍රියන් නැතිකම. ඒක මේක අනිත් අයට බාධාවක් නෙවෙයි. ඔබේ සතුට තව කෙනෙකුට බාධාවක් නොවන විදිහට ඔබේ පැවැත්ම හදාගන්න. ඒක තමයි ශාන්ත ඉන්ද්‍රිය නැතුව කටයුතු කරනවා කියන්නේ. සම්ත ඉන්ද්‍රියෝ ඊළඟට නිපතෝ එහි තාම වැඩගත් පුණා. නිපත කියන්නේ කරා. ස්ථානෝචිත ප්‍රඥා තැනට සුදුසු නුවණින් කටයුතු කරන්නේ. කටට එන්නේ කියන්නේ යන්න හොඳ නැහැ ඒක සරි. දැන් මේ සමහර කියනවනේ ඇත්ත කියන්නේ බිම ඉඳ ගන්න බැරි වෙනකොට මම නම් ඒ පැත්ත ගියත් ඇත්ත කියනවා. එහෙම කියයි. ලංකාවේ පැත්ත ගියත් ඇත්ත කියන න්ියුස් එහෙමත් තියෙනවා. නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම පැත්ත ගියත් ඇත්ත කියන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ ඇත්ත වුණා අවශ්‍ය තැනදී විතරයි කියන්නේ. අනවශ්‍ය අරුදු ඇති වෙනවා නම් කියන්නේ අනිපා. ඒ කියන්නේ බොරු කියන්නේ කියන එක නෙමෙයි. ඒ අවස්ථාව මම හැරියන් උපක්‍රමශීලී වේ. ඇත්ත වුණා කියන්නේ නැතුව බොහොම පරිස්සමෙන් නුවණ මෙහෙවලා කටයුතු කරා. ලංකාවේ ඉන්න බොහෝම දක්ෂ ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් ඔන්න එක දවසක් බණකට ගිහිල්ලා ආපහු පන්සලට වඩින්දි මේ හාමුදුරන්ගේ වාහනේ කැඩුණා. ඉතින් ඩ්‍රයිවර් වාහනේ හදාගන්නකම් ආපහු එළියට වෙලා ඉඳිද්දි ඔතනින් තව වාහනයක් යන ඇවිල්ලා මේ හාමුදුරුවන් දැකලා අඳුනගෙන ඒ මහත්තයා වාහනේ ගිහ මහත්තයා ළඟට ඇවිල්ලා සුළු ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ අඳුරනවා බණත් අහලා තියෙනවා නිතර ඔබ වහන්සේ ආවල් පන්සලෙදී මම ඔබ වහන්සේ එක්කගෙන යන්න ඩ්‍රයිවර් කියන වාහනේ හදාගෙන ඉන්න කියලා බලේම වගේ හාමුදුරන් වාහනේ දාගත්තා. ඉතරේ පරක්කු වෙලා තියෙන නිසා හාමුදුරු නැගල කිව්වලු ඩ්‍රයිවර්ට වාහනේ හදාගෙන ඉන්න මම මේ මහත්තයත් එක්ක යන්නම් කියලා. මේ හාමුදුරු මේ මහත්තයා අඳුරන්නේ කෙසේ වෙතත් ඉතින් උදව්වක් කරන්න ආපු වෙලාවේ හාමුදුරුව පිළිගත්තා. දැන් හාමුදුරුවෝ දාගෙන මේ දායක මහත්තයා වාහනේ යනවා. ගිහිල්ලා කඩයක් ළඟ නවත්තල මේ මහත්තයා කියනවලු ස්වාමීන් වහන්සේ මට ටිකක් බඩු ටිකක් ගන්න දෙනවා මම බඩු අරගෙන එනකම් කාටෙක් දෙවි ඉන්න කියලා. දැන් ඉතින් මොනව කරන්නද නැගෝ පිළිගන්නත් එපා. ඉතින් හාමුදුරු හිටියා. ඔය අතරේ හාමුදුරුව බැලුනේ දායක ගිහපු කඩේ මොකද නම බෝඩේ ගාලා තිබුණේ හවල් ස්ටෝස්ියේ. බලනකොට දැක්කලු නම දැක්ක ගම මතක් වුණලු මේ කඩේ මුදලාලි කියන කඩේ ගමේ මිනිස්සු කියන කතා මේ මුදලාලි හොරට බඩු කියලා නෙමෙයි මිනිස්සු ඉඳලා හිටලවත් ආයක දෙන්නේ නැති කෙනෙක්ව හරි ආඩම්බරකාරයෙක්ව ඔය ආදිවාසී ලොකු අගුණයක් පැතිරිලා ගිහින් තියෙනවා. හාමුදුරුවෝ හිතනවා මෙච්චර කඩ තියෙදි මේ මිනිස්සේ මේකෙම නැවතුවේ මේ මුදලාලි කියලා දන්නේ නැතුව මට අමාරු වෙච්ච වෙලාවක උදව්වක් කරපු දායකයෙක් නිසා කියන්නවල මෙයාගෙන් නම් පරිස්සම් වෙන මේ කඩේට එන්න එපා කියලා මං කියනවමයි කියලා දැන් ආමර කට මැද ඉන්න සූදානම් වෙලා ඉන්නවා මුදලාලි කියන්නේ. ඔය අතරේ දායක මහත්තයා ලොකු බඩු මොළු දෙකකුත් පට අරගෙන ඇවිල්ලා කාර් එකට දාලා නැගලා යatti. ආමර ඒක සරීරම කියාගෙන කියාගෙන ඉන්නේ මුදලාලි මෙමය ගන්න එපා බඩු කියලා. ආමරට නිපක ගුණිය තිබුණා. කඩට කියන්න කොච්චර ආවත් ආමර ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කළා. අම්බර කෝකටක් කියලා හවම් දායක මාතේ හැමදාම බඩු ගන්න මේ කටින්ද නේද? එහෙම කියපු ගමම දායකයෙක් ඉතින් හිමයි ස්වාමීන් වහන්සේ මේ මගේ පුතාගේ කඩේ ඉන්නේ. දැන් බලන්න. කල්ලාතුව කඩේ දිනන ආම්බර විතර වසර දායකයා නේද? අන්නේ මේ වගේ. ඔබටත් ඔය වගේ ඕන තරම් අත්දැකීම් ලැබෙන්නේ. නේද? ඔය වගේ ඕන තරම් අත්දැකීම් නැහැ. මටත් මේ ළඟදී එහෙම අත්දැකීමක් ලැබුණා. ඒක කියන්නම් දිග වුණා බලන්න. මම ළඟදී බණකට ගියා කොළඹ. මේ ළඟදී ඉඳලා මගේ හිතට පහළ වුණා මේ අමුතු සිතුවිල්ල. ඒකට ඔබ එකඟද නැද්ද කියලා මම දන්නේ. මගේ හිතට ආපු සිතුවිල්ල විතරයි මේ. මොකද්ද මේ? දැන් ඔන්න කවුරු හරි හොරේ
කොයි හරි ගෙදරකට පැනලා මොන හරි බරු ටිකක් හොරකම් කරගෙන දුවනවා. ඒ හොරා පස්සේ පොලිසියෙන් එළවනවා. එහෙනම් පොලිසියෙන් එළවද්දී මේ හොරා දුවගෙන දුවගෙන ගිහිල්ලා ගෙදරක හැංගෙනවා. ඒ ගෙදර මිනිස්සු මේ හොරාට රැකවරණේ දීලා හොරා පොලිසියෙන් බේරාගෙන ඉන්න සඳහා උත්සාහ උදව් කරනවා. කොහොමද පොලිසිය ගිහිල්ලා මේ හොරාවේ ගෙදර ඉන්න බව දැනගෙන අර හොරයි ඒ හොරාව බේර ගන්න උදව් කරපු අර ගෙදර මිනිස්සේ දෙන්නම අරගෙන ගිහින් උසාවියේදී ඉදිරිපත් කරනවා. උසාවියේදී මේ නඩුව වෙනුවේ නීතිඥයෝ දෙන්නේ ඉදිරිපත් වෙනවා. මොකද විද්‍යාව පැත්තෙන් පැමිණිල්ල පැත්තේ. එතකොට දැන් විද්‍යාව පැත්තෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥයා ඒ කියන්නේ හොරා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වෙන නීතිඥයා හොරා මේක හොරගම් කරේ නැහැ අර මිනිසයා මේකට උදව් කරේ නැහැ කියන කරුණු තහවුරු කරන්න හොරා බේරා ගැනීම සඳහා විවිධාකාරයෙන් කරුණු ඉදිරිපත් කරනවා. නමුත් පැමිණිල්ලේ නීතිඥයාගේ කරුණු දැක්වීම මත නඩුකාරයා තීරණය කරනවා හොරා හොරකම් කරා කියලා. ඒ අනුව නඩුකාරයා තීන්දුවක් දෙනවා දඩුවම් කරනවා හොරකම් කරපු එක්කෙනාටයි අර හොරාට නවා තැන් දීපු හොරා බේරා ගැනීම සඳහා උදව් කරපු ගෙදර මිනිහට දඩුවම් කරනවා. දැන් මගේ ප්‍රශ්නේ මොකද්ද? මගේ ප්‍රශ්නේ තමයි අර විත්තිය වෙනුවෙන් හොරා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වෙච්ච නීතිඥයට ඇයි දඩුවම් කරන්නේ නැත්තේ? නේද? දැන් අර විතර මිනිහේ දඩුවම් කරලා හොරා බේර ගන්න උදව් කරා කියලානේ. එතකොට උසාවියේදී අර නීතිඥය කළ දේ දෙක හොරා බේර ගන්න කරපු එකක්. හරියන් හරිනම් මේ නීතිඥයන දඩුවම් කරනවා. ඔය උගල එක නෙමෙයි නැද්ද කියලා මං දන්නේ නැහැ. සමහර වෙලාවෙ මේක ඉතින් නීතිඥයගේ රස්සාව නෙමෙයි. එතකෙසේද ඔන්නෝන වගේ සිටිවිල්ලක් ඇදීලා මම ඕක කීයේ කියලා. අර මහත්තයා බණ එක කියන්නකො. මගේ වෙලාවට මේ මහත්තයා නීතිඥයෙක්. ඉතින් ඔන්නෝන වගේ දේවල් වෙනවා. ඉතින් එහෙම වුණාම ටිකක් අර හිත හම්නාකෝ ගන්න ඇදීනවා. ඒ නිසා නිපක කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. තැනට සුදුසුම කටට එන්නේ කියන්නේ නැතු හරියට බුද්ධිමත්ව පරිස්සම් වෙන කටයුතු කරන්න. ඒකත් මෛත්‍රී අංගයක්. සම්බින්දියෝ චලිප පූජ ඊට පස්සේ අප්පගබ්බෝ අල්ප අල්පගල්ප වෙන්න ඕනේ කියන්නේ ස්ටබල් වෙන්න හොඳ නැහැ දඩප්පර වෙන්න හොඳ නැහැ හිතුවක්කාර වෙන්න හොඳ නැහැ එහෙම නැතුව මට සිවිති විදිහට ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න ඕනේ ඊළඟ කුලේසු අනනුගිද්දෝ කුලේසු අනනුගිද්දෝ කියනවා කුලයන්ට ඕනවට වැඩි කිජු වෙන්න හොඳ නැහැ කුලේ කියලා කියන්නේ මෙතන මේ ලංකාවේ දින කුල මල කිහිපයක් නේද පවුල කියන්නේ. පවුලට ඕනෙට වැඩි විජු වෙන්න හොඳ නැහැ. තමන්ගේ යුතුයකම් වගකීම් නොපිරීලා ඉෂ්ට කරන ගමනේම අපි හැමෝටම පුද්ගලික සංසාර විමුක්තියක් තියෙනවා කියලා කටයුතු කරන ඒ සඳහා වෑයම් කරනවා. මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතෙන් ඔබ ඔබේ පුද්ගලික සංසාර විමුක්තියට මොනවද කරලා තියෙන්නේ? ඔබ ඔබට අවංකව අහලා බලන්න. ඔබ දරුවන්ට සලකලා ඇති නෝනට සලකලා ඇති මාත්‍යයට සලකලා ඇති වෙනත් වෙනත් සේවාවන් කරලා ඇති තමයි. ඔබේ අධ්‍යාත්මය නිදහස් කර ගන්න, ඔබේ හිත කෙලසුන්ගේ මුදව ගන්න, ඔබ සැබවින්ම ඔබට ආදරය කරන කෙනෙක්, මෛත්‍රී කරන කෙනෙක් නම් ඔබ මෙතෙක් මොනවද ඒ සඳහා කරලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලලා අප්‍රමාදී කුසලයට නැඹුරු වෙන්න. කුලේසු අනනුගිද්දෝ කුලයන්ට ගිජු නොවී කටයුතු කරන්න. ඊළඟට වටිනා එකක් තියෙනවා තමයි නච කුද්දං සමාචරේ කිංචීන විනෝපරේ පොවතේ නුවණැති අය දොස් කියන මොඩියෝ නෙවෙයි නුවණැති අය දොස් කියන පුංචි වැරද්දක්වත් මං කරන්නේ නැහැ කියන්නේ. ඔන්න ඔය කියන කාරණා ටික ඔබ ඔබේ ජීවිතයට පුරුදු කරගත්තොත් දැන් උතන දිනන කරණීය ධර්ම කියලා කොටසක් කළ යුතුයි. ඒක අන්තිමේක අකරණීය ධර්මය තමයි නොකළ යුතුයි. මොකද පුංචි නුවණැති අය දොස් කියන පුංචි වැරද්දක් කරන්නේ නැහැ කියලා හිතුනින් අකරණීය ධර්ම හැටියට හඳුන්වනවා. එතකොට මේ කියන ගුණාංගයන්ගෙන් ඔබේ ජීවිතේ පොහොසත් කරගත්තොත් ඔබට ලැබෙන විශාල අධ්‍යාත්මික සුවය. අන්න ඔබ මෛත්‍රීන් පිරුණ කෙනෙක් වෙනවා. මම සුවපත් වෙන්නවා කියලා කිව්වේ නැති වුණා. ඔබ හැබවින්ම මේ ගුණයන්ගෙන් පොහොසත් නම් ඔබ හැබවින්ම සුවපත්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ.
එනිසා ඔබ සුවපත් වෙන්න අවශ්‍ය මේ ගුණාංග ඔබේ ජීවිතයට ගලප ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ ලොකු සුවයක් ලැබුණනේ හිතට මේ ගුණ වර්ධනය කිරීම නිසා. එයා හිතන ඊළඟ අනේ මං මේ විඳින සුවය අනිත් අයට තියෙනවා නම් කොච්චර හයිද කියලා එයා කල්පනා කරලා අන්න මෛත්‍රිය දෙවනි කොටස මොකද්ද? පතුරවනවා. කොහොමද පතුරවන්නේ? සුඛිනෝ වා ඛේමිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි මොකද්ද? සුඛි තත්තා ගොඩක් ඒ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා කියලා සයන් එක නේද වැරදි. සුඛිනෝ කායික සුවයෙන් සුවපත් වේත්වා ඛේමිනෝ හුන්තු භය නැති වේත්වා සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛි තත්තා සුවපත් වූ සිත්ත්ව වෙත්වා කියලා මෛත්‍රී පතුරවන්න. අන්න දැන් මෙතන ඉඳලා තමයි භාවනා කර්මස්ථානේ හරියට විග්‍රහ වෙන්නේ. පින්වත්නි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා මහත්මයා. දැන් සාම්ප්‍රදායික මෛත්‍රී භාවනාවේදී ඔබ මෛත්‍රී කරනකොට මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා මාමින්ම සියලු සත්ත්වෝ වෛර නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ප්‍රාර්ථනා කරන්න තමයි පුරුදු වෙන්නේ. නේ. හැබැයි තමන්ට මෛත්‍රිය වඩනකොට ප්‍රාර්ථනාවට වඩා වඩාත්ම යෝග්‍යයි සුදුසුයි මොකද? අදිෂ්ඨානය. බලන්න පුරුදු කරමු. අද ඉඳ මම වෛර නැත්තෙක් වෙන්වා කියනකොට වැඩි ඔබ හිතන මම වෛර නැත්තෙක් වෙමි කියලා. මම තරහ නැත්තෙක් වෙමි. මම ක්‍රෝධ නැත්තෙක් වෙමි. දුක් පීඩා නැත්තෙක් වෙමි. සූපත්තු සිත්ත්‍යෙක් වෙමි කියලා හිතන ප්‍රාර්ථනාවේ තර වැඩි අදිෂ්ඨානයේ තියෙන ප්‍රබලත්වය. සාමාන්‍යයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ ක්‍රියාවක අවසානය. මොකක් හරි නෝදයක් කළ ඉවරද? ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ක්‍රියාවත් එක්ක තියෙන බැඳීම අඩුයි. අවසානයේ තියෙන කර අදිෂ්ඨානයේ කරන්නේ ක්‍රියාවේ ආරම්භයේදී. එතකොට ආරම්භයේදී අදිෂ්ඨාන කරන කෙනා ඒ අදිෂ්ඨාන කරපු දේ ක්‍රියාවත් එක්ක දිගටම පවත්වාගෙන යන කැප වෙන උත්සාහවත් වෙන. එතකොට මම වෛර නැත්තෙක් වෙන්නවා කියලා කියන්නේ කාට හරි පවරනවා මම වෛර නැත්තෙක් කළ දෙන්න තම පොඩක් කෝලේ ඉන්නම් කියලා නේද? එහෙම ඉන්නකොට වැඩිය මම වෛර නැත්තෙක් වෙමි කියලා අදිෂ්ඨාන කළොත් කවුරු වෛර කරා මම වෛර කරන්නේ නැහැ කවුරු ගැන මම බලන්නේ නැහැ කියන අදිෂ්ඨානයක් යාතිය. අන්න ඒක ප්‍රබලයි. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මම නිරෝගී වෙන්නවා කියන ප්‍රාර්ථනා කර කර වැසී ඉන්න තැනිනවා. මොකද ඒ කොච්චර ප්‍රාර්ථනා කළාද සීල දෙනවද කියලා හිතනවා. මේ පිටසාරදී හැබැයි කවුරු හරි කියන මම නිරෝගී වෙමි කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට එයා මොකද කරන්නේ? ලෙඩ නොවීම යන අදිෂ්ඨානයක් තියෙනවා. ඒ අදිෂ්ඨානෙට ගැළපෙන්නේ ඇස්සේනවා. එයාට වැසිය යන්න මොන නම් කුඩියක් අරන් යනවා. නේද? මොකද එයාට තියෙන අදිෂ්ඨානයක් ලෙඩ නොවීම. ඒක එයා කාටවත් පවරලා මං ලෙඩ කරන්න දෙන්න එපා කියලා එක එකට පවර කරන එක නෙවෙයි. තමන්ම වගකීම අරගෙන කරන වැඩ. ඒ නිසා පුරුදු වෙන්න තමන්ට මෛත්‍රී කරනකොට මම වෛර නැත්තේ වෙමි, තරහ නැත්තේ වෙමි, ක්‍රෝධ නැත්තේ වෙමි කියලා ඒ විදිහට අදිෂ්ඨාන කරගන්න. ඒක ඉතාම හොඳයි. මේක අනිවාර්යෙන් කළ යුතුයි මම ඔබට කියන්නේ. කරට බලන්න ඔබට හොඳට හිතට දැනේ මේ මෛත්‍රී කරනකොට. ඒක තමන්ට මෛත්‍රී කරනකොට අදිෂ්ඨාන කරගත්තට අනිත් අය වෙනුවෙන් අපිට අදිෂ්ඨාන කරන්න බැහැ. මේ අනිත් අය වෙනුවෙන් අපිට කරන්න බැහැ අදිෂ්ඨාන. මම වෛර නැත්තේ වෙන් තොපි වෛර නැත්තෝ වෙව් කියේ. ඒ නිසා අපිට අහිංසක ප්‍රාර්ථනාවක් විතරයි කරන්න පුළුවන්. සියලු සත්ත්වෝ වෛර නැත්තෝ වෙත්වා. ඒ නිසා අන්න ඒ විදිහට මෛත්‍රිය වඩා පතුරවන්න. දැන් මෛත්‍රිය පැතිරවීම සම්බන්ධයෙන් අපි බලමු. පින්වත්නි මෛත්‍රිය පතුරවනකොට ඉගෙනවීම් දෙකක් තියෙනවා. ඒකෙ එකක් තමයි අනෝදිස පරණ මෙත්තා. දෙවෙනි එක ඕදිස පරණ මෙත්තා. ඕදි කියන්නේ සීමාව. අනෝදි කියන්නේ සීමාවක් නැතුව කරන පැතිරවීම. පරණ කියන වචනේ තේරුම පැතිරවීම කියන එක. අනෝදිස පරණ කියන්නේ සීමාවක් නැතුව කරන මෛත්‍රී පැතිරවීම. ඕදිස පරණ කියන්නේ සීමාවල් දාගෙන කරන මෛත්‍රී පැතිරවීම. එතකොට මෛත්‍රී භාවනාවේ පළවෙනි මෛත්‍රී පැතිරවීම අනෝදිස පරණ මෙත්තා. සීමාවක් නැතුව මෛත්‍රී පතුරවනවා. දැන් බලන්න සාම්ප්‍රදායික මෛත්‍රී පතුරවනකොට අපි කරන්නේ මොකක්ද? තමන්ට මෛත්‍රී කරගෙන මා මින්ම කියලා පටන් ගන්නකොට
මාමෙන් මමගේ දෙමව්පියෝද ගුරුවරයෝද වැඩිහිටියෝද සහෝදරයෝද එහෙම බැඳීම එක පටන් ගන්න. ඒක වැරදි. ඒක හරි ක්‍රමේ නෙවෙයි. ධර්මයේ විසුද්ධි මාර්ගයේ දේශනා කළ තියෙනවා මෛත්‍රිය පතුරවනකොට ඉස්සෙල්ලාම මෛත්‍රිය පතුරවන්න හොඳ නැති පස් දෙනෙක් ඉන්නවා. කවුද? තමන්ට මෛත්‍රිය කිරීම සම්බන්ධයෙන් මේ කියන්නේ මෛත්‍රිය පතුරවනකොට ඉස්සෙල්ලාම මෛත්‍රිය පතුරවන්න හොඳ නැති පස් දෙනෙක් ඉන්නේ. ඒ තමයි පිරිමියෙක් කෙනෙක් මෛත්‍රී කරනවා නම් ගැහැණු එක්කෙනෙක් මුල් කරගෙන ඉස්සෙල්ලාම මෛත්‍රිය පතුරවන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් මහත්යේ මෛත්‍රී භාවනා කරනවා නෝන ඉලක්ක කරගෙන අනේ ඉතින් කෝකට කන ඔයල් දෙන මනුස්සයෙක් ඉස්සෙල්ලා සෝපත් කරලා ඉන්න හොඳ නැහැ. එහෙම මෛත්‍රී කරන්නේ නැහැ. එතන ඒ එතන සුද්ධලික අපෙන් ගත්ත ගාමෙන් බැදී මග්ගාන කෙනෙක් මෛත්‍රී කරනවා නම් පිරිමි කෙනෙකුට මෛත්‍රී කරන්න බෑ. මහත්යයට මෛත්‍රී කරන්න බෑ ඉස්සෙල්ලම නෝනා. එතකොට එන්නේ බැඳීම. දැන් සමහර නෝනලා මාතේතුන් කියලා අනේ ස්වාමීන් වහන්සේ මම නම් මෛත්‍රී කරනකොට අපේ ඊතර ඉන්න අය වෙන වෙනම මෛත්‍රී කරනවා කියලා. වෙන වෙනම කරනවා නම් ඒක මෛත්‍රිය නෙවෙයි. ඒක භාවනාවක් නෙවෙයි. ඒක පුදු ආශිර්වාදයක් පමණයි. ඔබ නිවන ඉලක්ක කරගෙන මෛත්‍රී කරනවා නම් එහෙම එක එකනා වෙන් වෙන්ව ගන්න බෑ. ඒකයි විශේෂත්වය. වෙන් වෙන්ව ගන්නකොට ආවලා සුවපත් වේවා, දුක් වේවා, නිරෝගී වේවා. ඒවා ආශිර්වාද ක්‍රියාවක්. අපි එක එකනට ආශිර්වාද කරලා ඒකෙන් අපි නිවන් සැප බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි මෛත්‍රී භාවනාව කරනවා නිවන් ඉලක්ක කරගෙන ඒ මෛත්‍රිය තුළ අපේ හිතේ කෙලෙස් වැඩෙන්න බෑ. ගොඩාක් අය මෛත්‍රී කරන්න ගිහිල්ලා රාගය උපදව ගන්නවා. ඒවට කියන්නේ කුසල භාවනා නෙවෙයි අකුසල භාවනා කියලා. මෛත්‍රී භාවනාව හරියට දන්නේ නැතුව ගොඩක් අය අකුසල භාවනාවයි වඩලා තියෙන්නේ. ද්වේෂය නැති කරගන්න ගිහිල්ලා සමහර රාගයයි වැඩි කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ හරි අවබෝධයක් ඔබට තියෙන්න ඕන. ඒ නිසා පින්වත්නි ඔබ තේරුම් ගත යුතු දේ තමයි එහෙම පුද්ගලිකත්වයෙන් මෛත්‍රී කරන්න යන්න එපා. ඊළඟට අතිශයින් සමීපම එක්කෙනාටත් ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න එපා. එතකොට මොකද වෙන්නේ? එයාට විශේෂ බැඳීම් එනවා. ගොඩක් සමීපයි ඉන්න ඒ සමීපය අතර අතිශයින්ම සමීප එක්කෙනා දොරගත්තාම එයාත් එක්ක තියෙන වැඩි සම්බන්ධතාව මතක් කර ගන්නවා. එතකොට දැනෙන්නේ නැතුව ආසාව වැඩි වෙනවා. ඊළඟට අතිශයින්ම තරහකාරයෙක්ට ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න එපා. මෛත්‍රී කරන්න එපාම කියන කෙනෙක් විදිහට ඉස්සෙල්ල කරන්න එපා. මොකද හිත පුරුදු නැහැ තාම ඒක දරා ගන්න. ඒ නිසා කල යුත්තේ අතිශයින්ම තරහකාරයෙක් තෝරා ගන්න ගියාම ද්වේෂය විසින බව මතක තියා ගන්න. ඒ තරහකාරයෙක් කෙනෙක් මෙහෙම ඉන්නේ ගොඩාක් ඉන්නවනේ නේද? ওই ගොඩාක් තරහකාරයෙන් අතිශයින්ම තරහකාරයෙක් තෝරගන්නු. එයා වැඩියෙන්ම බැනපුව මතක් කරගන්නවා. නේද? එයා වැඩියෙන්ම දාපෝ කියපෝ කරපෝ ඔක්කොම මතක් කරගන්නවා. ඕව මතක් කරනකොට මෛත්‍රී කැලේ. ඊට පස්සේ අරමුණුත් එක්ක තරහ ද්වේෂයෙන් කටයුතු කරන්නේ නේ. ඒ නිසා අන්න එහෙම අතිශයින් තරහකාරයෙක්වත් මෛත්‍රී කරන්න එපා. ඊට පස්සේ ඉස්සෙල්ලාම මෛත්‍රී කරන්න යන්න එපා. පරලෝසපත් නෑ යන්න. එතකොට හිත වික්ෂිප්ත වෙනවා. අපි දන්නේ නැන්නේ කොහේ ඉපදෙන්න ඕනද කියලා. ආව තාත්ත නැති වුණා, අම්ම නැති වුණා මෛත්‍රී කරන්න ඕන කියලා හිතල කරන්නේ ගියම් වෙනත් වෙනත් සිතිවිලි හිතට එන්න පුළුවන්. ඔන්න ඔය කියන පස් දෙනා ඉස්සෙල්ලාම මෛත්‍රී පතුරවන්නේ නැතුව කාගේ ඉස්සෙල්ලා මෛත්‍රී පතුරවන්න ඕන? සියලු සත්වයන්ට. ඒකයි කරණීයක සූත්‍රයේ සඳහන් වෙන්නේ. සුඛිනෝ වා හේමිනෝ හුන්තු සබ්බී සත්තා භවන්තු සුඛිතා. සුඛිනෝ කියන්නේ කායික සුවයෙන් සුවපත් වේවා. හේමිනෝ හුන්තු භය නැති වේවා. සබ්බී සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතා. සුවපත් වූ සිත්ත්ව වේවා. අන්න ඒකට කියනවා සියලු සත්වයන්ට මෛත්‍රී කරනකොට දැන් බලන්න පුද්ගලිකත්ව නැහැ, බැඳීම් නැහැ, මොනවත් නැහැ. ඒකට කියන්නේ අනෝදිස පරණ මෙත්තා. සීමාවක් නැතුව කරු මෛත්‍රී පවත්වන. එහෙමයි ඔබ මෛත්‍රී ප්‍රකට කරන්න ඕනේ. ඊට පස්සේ සීමාවල් දාගෙන කරන මෛත්‍රී භාවනාව. බලන්න කරණීය මෙත්ත සූත්‍රයේදී සීමාවල් දාගෙන කරන මෛත්‍රිය තුළ පුද්ගලිකත්ව නැතුව පොදු හැඟීම් වෙන විදිහට මේ වචන බෙදලා තියෙන හැටි. යේකේචි පාන භූතත්ති තසාවා ධාවරාවනෝසේසං. මේ ලෝකේ ප්‍රාණිය ලබාගෙන පහළ වෙච්ච සමස්ත සත්ව ප්‍රජාව සබ්බේ සත්තා කියපු අය
බුදුහාමුදුර කොටස් දෙකකට බෙදලා තියෙනවා යාගේ මානසික ක්‍රියාකාරීත්වය අනුව. මොකද ඒ තස භාව. තස කියන්නේ කෙලෙස් ඇති අය. තැති ගන්න ස්වභාවයයි. කෙලෙස් තියෙන අය තැති ගන්නවා. භාව කියන්නේ කෙලෙස් නැති අය. කෙලෙස් නැති අය කවුද? රහතන් වහන්සේ. දැන් බලන්න වෙනස. අපි රහතන් වහන්සේලාටත් මෛත්‍රී කරමු. අපි රහතන් වහන්සේලාට කියනවා වෛර නැතු වෙත්වා කියලා. දැන් හිතෙන් නැද්ද යම? හිතෙන් නැද්ද යම? හිතෙන් දෝන ධර්මය දන්නවනම් මොකද හිතෙන් දෝන? රහතන් වහන්සේලා මේ වෙනකොට වෛර නැති කල්ලා. ඇයි එහෙනම් අපි වෛර නැතු වෙත්වා කියලා කියන්නේ රහතන් වහන්සේලා? එහෙම වෛර නැතු වෙත්වා කියලා කියන්නේ අපි වෛර නැතු වෙත්වා කියපු ගමන් රහතන් වහන්සේගේ වෛරය නැති වෙන නිසා නෙවෙයි. එහෙම හිතන තරමට අපේ හිතේ වෛරය දුරු වෙන නිසා අපේ හිත සුවපත් වෙන නිසා මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි අපි මෛත්‍රී කරන්න බෙන්වත් අපේ මෛත්‍රීන් අනිත් අය සුවපත් කරන්න නෙවෙයි. අපි මෛත්‍රී කරන්නේ අපේ මෛත්‍රී අපිව සුවපත් වෙන්න. දැන් ගොඩක් අය හිතන්නේ මේ මෛත්‍රී කරලා අනිත් අය සුවපත් කරන එක තමයි කරන්නේ. ඒක නෙවෙයි. මෙත්තා භික්ඛවේ භාවේතබ්බ දෝසස්ස පහනා මයි මහණෙනි මෛත්‍රී කරන් තමන් හිතේ තියෙන ද්වේෂය ප්‍රහාණය කරගන්න. ඒකමයි අපි කරන්නේ. අපි මෛත්‍රී කරපු පමණින් සියලු සත්‍ය සූපත් වෙන්නේ නැහැ. දැන් බලන්න ඔයත් කොච්චර කාලෙ ඉඳලා මෛත්‍රී කරනවද කියලා නේද? මොන්ටිසෝරි යන කාලෙ ඉඳලා කියලා තිබෙන සියලු සත්‍ය සූපත් වෙත්වා කියලා. සියලු සත්‍ය වෛර නැතු වෙත්වා කියලා දිනවද දැන්? දැන් වෛර නැති වෙන්නේ පැහැන. මේ වෙනකොට. නේද? කියපු තරමට වෙනවනම් මේ වෙනකොට වෛරය නැති දෙයක්. එහෙම වෙන්නේ නැහැ. අපි වෛර නැ අනිත් අය වෛර නැතු වෙත්වා කියන පමණින් වෛර නැති වෙන්නේ නැහැ. එහෙනම් ඇයි අපි කියන්නේ? එහෙනම් කියන තරමට අපේ හිත හොඳයි. අපි මෛත්‍රී කරන්නේ අපේ හිත සූපපත් කරලා. ඉතින් අනේ නිසා අපි කෙලෙස් ඇති කෙලෙස් නැති සියලු සත්වයන් කොටස් දෙකකට බෙදනවා. ඒකේචි පාන භූතාති තසාව තාවරාව අනවශේෂ. අනවශේෂ කියන්නේ අවශේෂ නැති ඉතුරු නැතුවම කොටස් දෙකකට බෙදනවා. ඊළඟට අපි මේ සත්වය සයිස් එක ගන්න කායික ප්‍රමාණය අනුව ආපහු කොටස් දැන් ඉස්සර විදිහ මානසික ස්වභාවය දැන් කායික ස්වභාවය අනුව කොහොමද දීඝාව දිග ශරීර තියන අය යේ මහන්තා විශාල ශරීරය තරමස් වගේ මජ්ජිමා අපි වගේ හරක් වගේ සත්තු අපි වගේ හරක් නෙවෙයි කියලා අපි වගේ හරක් වගේ ඒ වගේ මධ්‍යම ප්‍රමාණය ශරීර තියෙන සත්තු රස්සක රස්සක කියලා කියන්නේ කොට හාව මීන් ඉන්නවා වගේ කොට ශරීර තියෙන අය අනුක අනුක කියන්නේ ශුද්ධ ජීවීන් වගේ අල්ප ශරීර තියෙන අය තූල අලි වගේ මහත් ශරීර තියෙන අන බලන්න සයිසස් නේද පුංචි විශාලයි කෙට්ටුයි මහතයි දිගයි කොටයි දැන් ඔතන පුද්ගලිකත්වනේ අපිට බැඳීමක් නැහැනේ අපේ විශේෂත්වයක් නැහැනේ අය ඒ හැම දෙනා වෙනුවෙන් අපි මෛත්‍රී කරනවා අන්න බලන්න මෛත්‍රී සිටේ වැදගත් තමයි ඊළඟ කාරණාව තමයි දිඨාවායේ වාක්තිඨා දර්ශනය අනුව අපි සියලු සත්‍ය කොටස් දෙකකට බෙදනවා දිඨක නැහි දැකපු සත්‍යය අප්‍රමාණයි අද්දිඨ ඒට වැඩි අප්‍රමාණයි ඇහෙන් නොදකපු සත්‍යය දුටු නොදුටු කියන වචන දෙක ගත්තාම ඒ වචන දෙකට අන්තර්ගත නොවන ඇතුල් නොවන කිසිදු සත්‍යයක් ලෝකේ නැහැ ඊළඟට සමීපස්ත භාවයන් යේච ධූරේ වසන්ති අවිධූරේ දුර කියන්නේ දුර වාසය කරන අය අවිධූර කියන්නේ ළඟ වාසය කරන අය එහෙම කොටස් දෙක දුර ළඟ විදිහට කොටස් දෙකකට බෙදලා අපි මෛත්‍රී කරනවා ඊට පස්සේ සත්වයන්ගේ පහළ වීමේ ස්වභාවය අනුව අපි මෛත්‍රී කරන කොටස් දෙකකට බෙදනවා කොහොමද භූතාව සම්භවේසීව භූත කියන්නේ මේ ලෝකේ පහළ වෙලා ඉන්න සත්වය සම්භවේසී කියන්නේ කවුද පහළ වෙන්නට බලා සිටින අය කවුද ඒ තමයි බිත්තරවල ඉන්න සත්වයෙක් සහ මව් කුසේ ඉපදෙන අය බලන්න අපේ මෛත්‍රිය කොච්චර ප්‍රබලයි ඒ හැමතැනකම මේ මෛත්‍රිය විසිරලා යන භූත කියන්නේ පහළ වෙච්ච අය දැන් මේ ලෝකේ ඉපදිච්ච අය දැන් අපි ඉපදිලාද නැද්ද අපි හැමෝම ඉපදිලා ඒ අනුව අපි කවුද අපි භූතයෝ ඒ නිසා ගණන් ගන්න එක කවුරු භූතය වගේ බලන් ඉන්නවද ඕවා භූතයෝ තමයි නේද සම්භවේසී කියන්නේ පහළ වෙන බලා සිටින අය ඒ හැමෝටම අපි මෛත්‍රී කරනවා ඔන්න කොටස් පහ
දැන් මට කියන්නේ ඔය කොට එක කොටසකවත් තියෙනවද මමය කියලා ගන්න පුළුවන් තැන නෑ පුද්ගලිකත්වයෙන් බැඳෙන තැන නෑ ඒකයි මෛත්‍රී විශේෂත්වය අන්න ඒ විදිහටයි මෛත්‍රී කරන්නේ ඊට පස්සේ ආපහු දැන් ඔය විදිහට කොටස් වලට සත්වයෝ බෙදලා ඒ කොටස් වෙනුවෙන් පතුරවන්න ඕන මෛත්‍රී සිටිවිලි මොනෝද කියලා කියනවා මොනවද මෛත්‍රී සිටිවිලි න පරෝ පරම් නිකුප්පේත කිසිවෙකුව නොරවටව කුඹති කියන්නේ රවට්ටනවා කියන්නේ අපි ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙක් තව කෙනෙක්ව රවට්ටන්න එපා නොරවටව ඉන්නවනම් ඒක ඉතාම හොඳ මෛත්‍රී ගුණ රවට්ටන්නේ මොනෝ කියලා බොරු කියයි එතන බොරු කියන්නේ නැතුව ඉන්නවනම් කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ යාට හොඳටම මෛත්‍රී කරන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාටවත් මෛත්‍රී භාවනාව නම් කරන්න හම්බෙන්නේ නේද? එතකොට මෛත්‍රී කරන කෙනෙකුගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි බොරු නොකිය ASCII. න පාරෝ පරං නිකුබ්බේ කිසිවෙක නොරවටත්ව. නාති මඤ්ඤේ සමාරුගෙන ඥාති මඤ්ඤේ දෙක වැරදි න අති මඤ්ඤේ නාති මඤ්ඤේ තමන්ව හුවා දක්කලා අනිත් අය හෙලා දකින්න යනවා මට ගොඩාක් සල්ලි තියෙන අනිත් අය දුප්පත් මං හරීම උගත් අනිත් අය මහා නුගත් මං හරි ලස්සන අනිත් අය කැතයි ඔය ආදී වශයෙන් තමන්ව හුවා දක්කලා අනිත් අය හෙලා දකින්න යනවා එහෙම කරනවා නම් එයාට මෛත්‍රී කරන්නේ නාති මඤ්ඤේ කත්ත චිනං කංචි කොහිදීවත් මොන ආකාරයකින්වත් අනිත් අය අතර එහෙම පරතරයක් ඇති කරගන්න නැතුව සමානාත්මතාවයෙන් ජීවත් වෙන්නේ. ව්‍යාරෝසනා පටිඝ සංඥා සමහරු කියන්නේ ක්‍යාරෝසනා කියලා වැරදි එක. ව්‍යාරෝසනා ඒ කියන්නේ දුස් පරෝස් රොස්පරෝස් වචනින් ද්වේෂ සහගත වචන පාවිච්චි වල කියනවා. පටිඝ සංඥා කේන්තියෙන් කටයුතු කරන්නේ නැතුව කටයුතු කරන්න ඕන. විශේෂ දෙයක් තියෙනවා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය කිසිම කෙනෙකුගේ දුකක් කැමති වෙන්න හොතන සුත්තනික දිවක් මොන ආකාරයකින්වත් දැන් සමහරු ඉන්නවා පන්සල් ඇවිල්ලා සංසාවේ නම් මා මෙන්න සියලු සත්‍ය සූපත්ත්වා නිරෝධීත්වා නිරෝධීත්වා කියලා යන ගමනේ දේවාල ගිහිල්ලා අඹරනවා මිරිස්ස නේද ඇඟට යන්න ඕන වෙයි නැතිද ගානෝ එන්න නැත්තම් අදලා අර ගාන ඕන කියලා ඔයගොල්ලෝ සාප කරනවා එහෙම බෑ මෛත්‍රී කරන කෙනාට කිසිම කෙනෙකුගේ දුකක් කැමති වෙන්න බෑ. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. කොහොමද මෛත්‍රී සිත රකින්න ඕන? මාතා යථා නියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්. ඒක මාතෘකාට ගුණාතා. ඒක පුත්ත එක පුතෙක් ඉන්න මාතා අම්මා යථා නියං පුත්තං ඒ පුතා රකින්නේ යම්සේද? එවං පිසබ්බ භූතේ සුමාන සම්භාවේ අපරිමාණං අන්නේ විදියට සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සිත රැකගෙන වාසය කරා. ඒකයි කතාව. දැන් ගොඩාක් අය අපෝක තේරුම් අරගෙන තියෙන කොහොම? එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවට දක්වන්නේ යම් බරු ආදරයක්ද? එවං වූ මෛත්‍රියක් අනිතයට පතුරවන්නේ. අම්මා දරුවාට දක්වන්නේ ආදරය. මෛත්‍රියක් නෙවෙයි. ආදරය කෙලෙස් සහිතයි. අම්මල තාත්තල දරුවන්ට දක්වන ආදරය තුල කෙලෙස් තියෙනවා. මෛත්‍රිය තුල කෙලෙස් නැහැ. මෛත්‍රිය කර නිවන් සමීප වෙන්න පුළුවන්. හැබැයි ආදරය කර නිවන් සමීප වෙන්න බැහැ. නේද? එහෙමනම් ඔය ආදරවන්තයෝ ඔක්කොම නිවන් දකින්න. එහෙම වෙන්නේ නැහැ. ආදරය කෙලෙස් සහිතයි. රාගය මිශ්‍රිතයි. මෛත්‍රිය තුල රාගය ඇති. එහෙනම් මොකද්ද මේ කියන්නේ අම්මගේ ආදරයක් කියලා නෙවෙයි මේ කියන්නේ. ආදරේ තියෙන අම්ම කෙනෙකුගේ ක්‍රියාකලාපය මොන වගේ ආදරයක්ද කියන්නේ එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුව රැකගන්න දරන ප්‍රයත්නයයි මෙතන හඳුන්වන්නේ ඉස්මතු කරන්නේ ඒකයි විශේෂත්වය දැන් එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවට මොන තරම් අපරිමේ කටයුතු කරනවද කියලා නේද ලෙඩක් හැදුනම බොහොම පරිස්සම් කරගන්නවා කොහේ ගියත් වැටෙන්න දෙන්නේ නැහැ බොහොම හරිය පරිස්සම් කරගන්නවා අන්න ඒ වගේ මෛත්‍රී සිත රැක ගන්න කියලා කියනවා. ඇයි ඒ? එච්චරටම මේ හිත පරිස්සම් කර ගන්න අමාරුයි. අපේ හිත පින්වත්නි හරියට කියනවා නම් දුවන අශ්වයෙකුගේ පිට උඩ තියලා තියෙන පුහුල් ගෙඩියක් වගේ. දැන් බලන්න අශ්වයාගේ පිටත් රවු, පුහුල් ගෙඩියත් රවු. ඒ නැදුවට අශ්වය දුවනවා. ඉතින් ওই පුහුල් බැලන්ස් කරගෙන දුවනවා කියන්නේ ලීසියටද? මොන පැත්තට හරි වැටෙන්න පුළුවන් දෙපැත්තේ.
ඒ වගේ තමයි අපේ හිත. මේ කෙලෙස් සහිත ලෝකේ ජීවත් වෙනකොට ඇලෙන පැත්තටයි ගැටෙන පැත්තට අපේ හිත වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. මෛත්‍රී කරනකොට අපි දන්නේම නැතුව අපේ හිතේ රාගය ඇවිස්සෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂය ඇවිස්සෙන්න පුළුවන්. කුසලයේ නම් අපි අකුසලයේ වඩනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිත හරියට රැකගන්න ඕන. ඒසම අප වෙන්න ඕන. කොහොමද අම්ම කෙනෙක් දරුවෙක් රකින්නවා වගේ. එච්චර කැප වෙන්න. අම්ම කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය හරි ප්‍රබලයි. ඒකට කියනවා ප්‍රාණ ප්‍රිය සෙනෙහස කියලා. පණවමක් දෙනවා කියලා. ඒ සමහර අම්මලා කියනවා මම මගේ දරුවෙකුට පණවමක් දෙනවා කියලා. නේද? ඇත්තටම කියන බොරුවටත් කියන සමහර. මට මතකයි මේට අවුරුදු ගණනාවක් කලින් මම දෙංගු නැහැදෙල ඉස්පිරිතාලේ ගියා. වයසක ආච්චි අම්මගෙන් මම බලන්න ආවා. ඇවිල්ලා විස්තරයක් දී මම ඉතින් ලෙඩේ අමාරුම කිව්වා. ආච්චි අම්ම මේක අහගෙන ඉඳලා දුක හිතිලා ආච්චි කියනවා අනේ අපේ ආන්දරට කිසිම කරදරයක් වෙන්න ඕපා. ඔබ වහන්සේ මගේ ආයුෂ කරගෙන ජීවත් වෙන්න ඕන. ආච්චි දෙනවා වැඩි ආයුෂ දෙන්න නෑ ඔබ වයසට. ඉතින් කොහොමද මම දැන් ඉතින් ටික දුන්නානේ. මම දරුවට මේක ඇත්තටද කිව්වේ කියලා බලන්න ඕන කි මම අම්මා. අම්මාගේ ආයුෂ දුන්නාම අපර ජීවත් වෙන ආයුෂ නැති වෙනවා. කියලා ටික දුන්නාම. උපාසකම මේක ඇත්තට ගැසලි. ටික වෙලා කල්පනා කරලා කිව්වා ආ ඇත්ත තමයි නේද? ඊනම් ඕන්නේ ස්වාමී මහත්මයා. ඉතින් අපේ නැතිනවා. නමුත් හැබැයි අම්මගේ ආදරේම නෙවෙයි බොහොම ආදරේ කරනවා. ඉතින් එහෙම ආදරයෙන් දරුව රැකගන්නේ යම්සේද අන්නේ වගේ මෛත්‍රී සිත රැකගන්න හේතු ඒවම් සබ්බ භූතේසු මාන සම්භාව්‍ය පරිමාණ මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාව්‍ය පරිමා අප්‍රමාණෝ මෛත්‍රී මුළු ලෝකෙටම විසුරුවා හරින්න. කොහොමද විසුරුවා හරින්න? උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්ත. උද්ධං කියනකොට අභ්‍යවකාශය. අදෝ කියන්නේ පොළොවේ යට. තිරියං කියන්නේ මාපස අට දිසා. ප්‍රධාන දිසා හතරයි අනු දිසා හතරයි. මෙන්න මේ දිසා 10ටම අසම්බාධං. අසම්බාධං කියන්නේ බාධා නැතිව විශේෂතා නැතුව එක එක්කෙනාට අඩු වැඩි කිරීම කරන්නේ නැතුව හැමෝටම එක වගේ මෛත්‍රී කරන. දැන් මෛත්‍රී කරනකොට අපිට එක සැරේට මතක් වෙන සියලු සත්‍යයන් මතක් වෙනකොට මේක එක්කෙනා මතක් වුණාම එයාට අඩු කරන්න හරි වැඩි කරන්න හොද නේද? එහෙම මතක් වෙනකොට පුද්ගලිකත්වයේ හිත ගියා වෙනවා. දැන් උදාහරණයක් මෛත්‍රී භාවනා කරගෙන යනකොට මතක් වෙන සහරාන. ඊට පස්සේ අපි කියමු සහරාන් හැර සියලු සත්‍යයන් සූපත් ඉස්සා. නේද? එහෙම කරන්න බෑ. ඒ මතක් වුණා කියන්නේ ඒක පුද්ගලිකත්වයෙන් අපි ඒක ගැටුණා කියන එකයි. එතකොට අන්න මෛත්‍රී සිත එක පැත්තකට වැටුණා. එහෙම නැතුව බැලන්ස් කරගන්න එක හරිම අමාරු වැඩක්. අමාරුයි හරි කරන්න ඕනේ. ඒකයි වටින්නේ. එතකොට එහෙම විශේෂක අඩු වැඩුකන් නැතුව හැමෝටම මෛත්‍රී කරනවා. අසම්බාධං අවේරං අසපත්තං. ඊළඟ බුදුහාමර දේශනා කරනවා මෛත්‍රී කරන්න ඉරියව්. තිත්තං දැන් ওই මෛත්‍රිය ওই විදිහට දස දිශාවකම මෛත්‍රී කරමින් ඉගෙන දිසාපරණ මෙත්තා කියලා නමක් තියෙනවා. ඊට පස්සේ මෛත්‍රී ඉරියව් එක මොනවාද? තිත්තං. තිත්තං කියන්නේ හිතේ ඉඳෙද්දිත් මෛත්‍රී කරන්න. චරං ඇවිදිනුත් මෛත්‍රී කරන්න පුළුවන්. නිසින්නෝවා කොහේ හරිලා වාඩි ඉඳෙද්දිත් මෛත්‍රී කරන්න පුළුවන්. සයානෝවා නිදාගන්න ගිහිල්ලා නිදිමත ඇදෙනකන් ඇඳේ දිගාවෙන්නේ ඒ වෙනකොටත් මෛත්‍රී කරන්න පුළුවන්. සයනෝවා යාවතස්ස විගත නිද්දෝ කියලා කිව්වේ. හේතන් සතින් අදිච්චේ මෙන්න මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රී සතිය වඩන්න. සමහර විටදී මේ භාවනා කරනකොට ඇස් දෙක වාගෙන අධික උගුල තියාගෙන හෙල්ලෙන්නේ නැති වෙන්නේ. එහෙමම නෙවෙයි. මේ මෛත්‍රී සිත ඔබට ඕන වෙලා කරන්න සුරුව. ගෙදර කුස්සියේ උයන කොටක් කරන්න. නේද? එළවලු කපන ගමනේ හිතනවනම් මේ කෑම කන මහත්යා දරුවෝ කියලා විශේෂත්වයෙන් ගන්නද යම් යම් කෙනෙක් වේ නම් ඒ හැමෝම සුවපත් වේ. කාලේ වුණාට පස්සේ අතුන් දාන වෙන්න පුළුවන්. ඒ අය විශේෂතා නැතුව සුවපත් වේවා කියලා හිතයි. එහෙම හිතල මෛත්‍රී කරන්න පුළුවන්. බලන්න එහෙම හිතල දෙනකොට කෑමක් තරවෙයි. බැන බැන උයන්නත්. අඩු ගානේ මේක එළවලු ටිකක් කපලා දෙන්න කවුරුත් නැහැ. කන්න ඉතුරුවට පස්සේ කන්න නම් ඉන්න ඕන තරම් කිය. එහෙම බණින් නැතුව බලන්න මේ ගෙදර දොරේ වැඩ ටික කරන්න. ඒකත් මෛත්‍රිය. එතකොට ඒ මෛත්‍රී සතියෙන් වාසය කරනවා නම් එහෙම වාසය කිරීමල කියනවා බ්‍රහ්ම විහාරය කියලා.
මේ හැම ඉරියව්වකින්ම ඔබට මෛත්‍රී සිත රැකගෙන ඉන්න පුළුවන්. ඒක තමයි ශ්‍රේෂ්ඨතම ජීවත් වීම බ්‍රහ්ම විහාරය. තම බ්‍රහ්ම මේ තම විහාරං ඉදමාහෝ කියලා කියන එකයි. එතකොට මේ බ්‍රහ්ම විහාරයේ ජීවත් වීමක මේ මෛත්‍රී සතිය හොඳට හිත බැලන්ස් කරගත්තාම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිත පාලනය කරගත්තාම මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙනවා. අන්නේ සමාධිය දක්වාම මේ සම්මුතියේ පිටා කටයුතු කිරීම අවශ්‍යයි. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම සමාධියක් ඇති වුණාට පස්සේ එතෙන් පටන් මේ සමාධි විදර්ශනාවට හරවමු. විදර්ශනාවට හරවල මේ සමත භාවනාවට පාදක වූ සියලු සම්මුති ඇතිව නැතිව යන සුළුයි කියන උප්පාද වය හට ගැනීම නැතිවීම කියන අනිත්‍ය දකින. ඒ අනිත්‍ය දැකීම තුළ පංචස්කන්ධයෙන් විනිර්මුක්ත වූ කටයුතු කරන්න යාට මඟ පෑදෙනවා. තවත් විදිහකින් කියනවා නම් සක්කාය දිට්ඨියෙන් තොරව අර කාරණා දිහා අර මෛත්‍රී භාවනාව කරනකොට මුල් වෙච්ච සියලු නාම රූප ධර්ම දිහා බලන්න යාට සිත් පහළ වෙනවා. සක්කාය දිට්ඨියෙන් තොරව නාම රූප දිහා බලන්න යා හිත පුරුදු කර ගන්නවත් එක්කම එයාගේ හිතේ තියෙන සක්කාය දිට්ඨිය නැති වෙනවා. දිට්ඨින් චනුපදම්ම කියන්නේ සක්කාය දිට්ඨිය නැති සමාධිය මුල් කරගෙන නාම රූප ධර්ම කෙරෙහි ත්‍රිලක්ෂණයෙන් දකිනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා එක්කම ඒක සමගාමීව ක්‍රියාත්මක වෙනවා. සීලබ්බත පරාමාසයක් නැති වෙනවා. සීලවා කියන්නේ ඒකයි. සීලබ්බත පරාමාස කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍ය අපි කියන්නේ වැරදි සීල් වැරදි වෘත ගෝහෘත අජෘත සුනෘත ඔයාලා විසින් ඒකම නෙවෙයි. සීලබ්බත පරාමාස කියන්නේ මම පෝෂණය කිරීම සඳහා මමත්වය දියුණු කර ගැනීම සඳහා රකින්න සීලය. දැන් ඔබ සීල් රකින්නේ මරණින් පස්සේ අපායේ නිදහස් වෙන්න නම් ඒක සීලබ්බත පරාමාස. ඔබ සීල් රකින්නේ මරණින් පස්සේ දිව්‍ය ලෝක යන්න නම් ඒකත් සීලබ්බත පරාමාසය. මොකද අපායේ නිදහස් වීම තුලත් දිව්‍ය ලෝකේ යෑම තුලත් ඔබට මගින් නිදහස් වෙන්න බැරි වෙනවා. ඒ නිසා මම මුල් කරගෙන රකින්න සීලය සීලබ්බත පරාමාසය. එතකොට සීලය ඔබ රකින්නේ අතහැරීම දියුණු කර ගැනීම සඳහා නම් අන්නේ සීලය තමයි ඔබට සීලබ්බත පරාමාසය නැති කරගන්න උපකාර වෙන්නේ. ඉතින් සක්කාය දිට්ඨිය නැති වෙනත් එක්කම ඊළඟ පුරුක ගැලවිලා යනවා. සීලබ්බත පරාමාසය නැති වෙලා ආර්ය සීලෙන් සිල්වත් වෙනවා. ඊට පස්සේ දස්සනේන සම්පන්න. දර්ශන සම්පත්තිය ඇති වෙනවා. නිවන පිළිබඳව පැහැදිලි දැක්මක් ලැබෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. නිවන පිළිබඳව දැක්ම ඇති වෙන්නේ කොහොමද? හරියට කලවර කාමරයක් කාමර ගොඩක කවුරු හරි කෙනෙක් රත්තරන් පානක් වල හොයනවා. එහෙම හොය හොය යන ගමනේ එක සැරේ කලුමරේ ඉන්නකොට එක සැරේටම අකුණු සැරක් වැදිලා ආලෝකයක් විහිදෙනවා. ඒ ආලෝකයේ විහිදෙච්ච ගමන්ම එයා දකින්න ඇවිල්ලා කාමරේ අර රත්තරන් පහන තියෙනවා. ඊට පස්සේ රන් පහන නම් එයා හොයන්නේ ඒක හොයන්නේ වෙන වෙන කාමරවල යන්නේ නැහැ. එයා දන්නවා පහන තියෙන්නේ මේ කාමරේ කියලා. අන්න ඒ වගේ අර අඳුරේ ඉන්නකොට එයාගේ හිතේ විචිකිච්ඡාව තිබුණා. සැකේ තිබුණා කොයි කාමරේ තියෙද දන්නේ නැහැ කියලා. ආලෝකයේ පහළ වෙච්ච එක මාන දකිනකොටම විචිකිච්ඡාව නැති වුණා. ඒ වගේ දර්ශන සම්පත්තිය උදා වෙනවත් එක්කම හිත තුළ ගොඩ නැගිච්ච විචිකිච්ඡාව නැති වෙනවා. සක්කායදී විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකේන සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වෙනවත් එක්කම යා සෝවන් ඵලයේ පිටුනවා. ඒතර සෝවන් ඵලයේ පිටලා යාතරින් නවතින්නේ නැහැ. අර භාවනාවට පාදක වෙච්ච නාම රූප ධර්ම ගැනම ආපවාපව විදර්ශනා වඩනවා. ඒ පිළිබඳව එයා ඇලෙන ගැටෙන ස්වභාවයන්ට යන්නේ නැහැ. කාමරාග පටිගතිකක් නැති කරනවා. කාමරාග පටිගතික නැති සුදීකරල නැති කිරීම තුළ එයා අනාගාමී ඵලයටපත් වෙනවා. එහෙනම් අනාගාමී ඵලයටපත් වෙලා ඊට පස්සේ එතනින්ද නවතින්නේ නැහැ. එතනින් නවතින අය සාමාන්‍යයෙන් වෙන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල පහළ වෙලා ඉඳහක් නෝ. එහෙනම් නවතින්නේ නැති කෙනා මොකද කරන්නේ? රූපරාග අරූපරාග මානෝද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම පහක් ප්‍රහාණය කරනවා. එහෙම ප්‍රහාණය කරන කෙනා නහි ජාතු ගබ්බසෙයන් පුනරේති නැවත ගැබෙක හොවින්නට ආපහු බිහින්නේ නැහැ කියලා කියනවා. ආපහු බිහින්නේ නැහැ කියලා කියන නැවත උපතක් නැහැ කියන එක. එක්ක අනාගාමී වෙලා ඉදිරිව රහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී ඵලයෙන් එහාට ගිය අරහත් ඵලය සාක්ෂාත් කරගෙන මෙහිදීම රහත් ඵලයට පත් වෙලා
නැවත උපත නවත්තල දානවා. ඒ නැවත උපත නවත්තපු කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට කරණීය මෙත්ත සූත්‍රයේ කෙළවර තියෙන්නේ අරහත් ඵලය අසලයි. එහෙනම් ඕක නිකම්ම ගිරව් වගේ කිව්වට වැඩක් නැහැ. හොඳට තේරුම් ගන්න. තවත් අධ්‍යයනය කරන්න. කරලා හොඳට අවබෝධයෙන් යුතුව මේ ධර්මය තේරුම් ගැනීම සඳහා උත්සාහවත් වෙන්න, හොඳින් මෛත්‍රී භාවනාව නිසි ලෙසින් වඩන්න පුරුදු වෙන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දෙනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා පිස්තිකාතුනා.